ඊළඟට දැන් insert එකේ තියෙන දේවල් මම recording එකට ගැලපෙන විදිහට දැන් fit එකක් කතා කරන්න හරි පාඩමට සම්බන්ධ නැති කෙනෙක් හිටියන එකපාර බය වෙන්නේ නැත්තම් හරි දැන් මේ insert එකේ තියෙන්නේ අපි word කියන software එකේ දැකපු දේවල්ම තමයි ඒ ටික ඒ විදිහටම මේ software එකෙත් බලා ගන්න පුළුවන් ඒ කරපු වැඩ ටික මෙතෙන්දිත් ඒ විදිහටම කරන්න පුළුවන් උදාහරණයක් විදිහට photo එකක් එකතු කරගන්න screenshot එකක් එකතු කරගන්න shape එකක් එකතු කරගන්න icon එකක් එකතු කරගන්න 3D model එකක් එකතු කරගන්න smart object එකක් විදිහට ගත්තොත් එහෙම list වගේ දේවල් මේගොල්ලෝ හදපු දේවල් එකතු කරගන්න ඒ වගේම chart එකක් එකතු කරගන්න මෙන්න මේ වගේ දේවල් අපිට word software එකේ තිබුණු ටික ඒ විදිහටම බලා ගන්න පුළුවන් එතකොට මේ දේවල් එකින් එක වෙන වෙනම කතා කරන්නේ නැහැ මොකද word කියන software එකේ මේ දේවල් ටික කතා කරපු නිසා හරි අපි හද හදන්න යන්නේ මෙන්න මේ design එක ඒක තෝරගත්තේ අපේ පන්තියේ ළමයිම තමයි මේ design එක අපි අද හදලා බලන්න යන්නේ මේක PowerPoint software එකේ හදලා බලන්න යන්නේ. තව මේකත් එක තව slide හතරක් තියෙනවා. අපි ඒ හතරත් හදන්න තමයි යන්නේ. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම අපි යන්න ඕනේ insert කියන tab එකට. මොකද insert එකෙන් තමයි අපේ slide එකට අවශ්‍ය දේවල් ඇතුළත් කරගන්නේ. එතකොට slide එකට ඇතුළත් කරන හැම දෙයක්ම ඇතුළු කරන්නේ insert කියන tab එකට ගිහිල්ලා. මොනවාරි දෙයක් insert කරනවා නම් අනිවාර්යයෙන්ම කරන්නේ insert කියන tab එකෙන් විතරයි. slide එකට වෙනත් දෙයක් එකතු කරන දෙයක් වෙන කිසිම tab එකකින් කරන්න බෑ. insert එකෙන් විතරයි කරන්න පුළුවන්. තව draw කියන එකෙන් ගිහිල්ලා අපිට අඳින්න වගේ දේවල් කරන්න පුළුවන්. පෑනක් කරගෙන. ඊට අමතරව insert එක තමයි සම්පූර්ණ වැඩ වලට පාවිච්චි වෙන්නේ. එතකොට මේ පෑනක් තෝරගන්නවා නම් තමන්ට කැමති පාටක් දාලා තමන්ට කැමති සයිස් එකක් තෝරලා ඒ අඳින වැඩේ කරගන්න පුළුවන්. මේ විදිහට ඇඳලා පස්සේ ඔයාගේ slide එකේ මේක image එකක් විදියට බලා ගන්න පුළුවන් ඊළඟට ඔයාලට පුළුවන් කමක් තියෙනවා මේක මකන්න ඒ වගේම වෙනස් කරන්න ඒ අවශ්‍ය දේක් කරගන්න පුළුවන් ඒ වගේම eraser කියන එකට ගිහිල්ලා මේ අඳපු දේවල් මෙන්න මේ විදියට මකා ගන්නත් පුළුවන් දැන් ඔයාලගේ PowerPoint එකෙත් මේ විදිහටම මේ draw කියන tab එක ඇති ඒකේ ලොකු දේවල් ටික කතා කරන්න නැහැ ඔයාලට කැමති විදිහේ පෑනක් තෝරගෙන අඳින්න තමයි තියෙන්නේ ඊළඟට eraser එකෙන් අවශ්‍ය නැත්තම් මකන්න පුළුවන් සර් draw කියලා කරන්නේ නැහැ වාගේ PowerPoint 2019 නෙවෙයි තියෙන්නේ නෑ සර් ආ ඒක තමයි 2019 කට්ටියගේ තියෙනව නේද ඕපන් කරන් ඉන්න කට්ටිය ඉන්නවද ඔව්සේ තියෙනවා නෑ 2019 draw කියන ඔප්ෂන් එක තියෙනවා පුතේ 2016 වෙනත් තැනක තියෙන්න පුළුවන් පොඩ්ඩක් අපි බලමු ඒක සමහරට මෙනු එකේ නැතුව වෙනත් තැනක තියෙන්නත් පුළුවන් හරි සර් Windows 10 වලත් තියෙනවද draw කියන එක Windows 10 කියන්නේ මෙහෙම නෙපතේ මේක PowerPoint කියන software එකනේ. එතකොට PowerPoint කියන software එක ඇතුළේ තමයි ඔක තියෙන්නේ. එතකොට PowerPoint software එකේ 2019 අවුරුද්ද රිලීස් කරපු version එකේ තමයි මේ විදිහට menu එකේ draw කියන එක තියෙන්නේ. එතකොට PowerPoint 2019 වැඩ කරන්නේ Windows 10 ඇතුළේ තමයි. Windows 10 වල කාලෙ එක ඒක වැඩ කරන්නේ නැහැ. Excuse me sir. Excuse me sir. ඔවද? Sir සර් තියෙන PowerPoint එක 2019 ඔය draw කියන එක මගේ පෙන්වන්නේ නැහැ සර්. ආ හරි. අපි ඒක පොඩ්ඩක් බලමු එහෙනම් මොකද කියලා. සර්. ඔබද? ඒ මේ PowerPoint කියන මේ ඒක දාගන්නේ මේ කම්පියුටර් එක කොහමද සර්? ඔබද අපි වීඩියෝ එකක් රෙකෝඩ් කරා. මේ රෙකෝඩ් කරලු කලින් පන්තියේ කතා කරා. රෙකෝඩින් එකක් බලනවාද මේ පරණ පාඩමක? ඔෆිස් පටන් ගත්ත දවසේ නෑ සර් මේ අපේ ක්‍රොම් එකෙන් තමයි මේ රෙජිස්ටර් වෙලා ඉන්නේ මේ රෙකෝඩ් බලන්නේ මේ කලින් දාපු රෙකෝඩ් දෙකක් විතරයි තියෙන්නේ සර් දෙකක් විතරයි පෙන්වන්නේ ඔව් සර් හරි මම පන්ති වරනහම මේ අද කතා කරන ළමයික එතෙන්දි මට ඩෙන්ටි කඩ් නම්බර් එක කියන මම පොඩ්ඩක් චෙක් කරලා බලන්න සර් හා සර් තෑන්ක් යූ ඔව් පුතේ සර් මේ කම්පියුටර් කෝස් එකේ ලින්ක් එක WhatsApp එකටත් පොඩ්ඩක් දාන්න පුළුවන්ද? අනේ මන්න WhatsApp group එකේ මම නැහැ. ආයතනෙන් තමයි ඒක කරන්නේ. ඔයාලට හැබැයි මෙහෙමයි. හැම සෙනසුරාදාම තියෙන එකම ලින්ක් එකෙන් තමයි. කලින් සෙනසුරාදා ලින්ක් එකකින් එන්නත් පුළුවන්. ආ සර්. Thank you. සර් draw කියලා එකක් 2019 එකේ නැහනේ. හරි පුතේ අපි ඒක පොඩ්ඩක් බලමු මොකද නැත්ති කියලා. අපි දැනට කරගෙන යමු draw එකකින් ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට පෑනක් කරගෙන අඳින්න තමයි තියෙන්නේ. ඒ නිසා ඒක නැති වුණා කියලා ලොකු මේ බලපෑමක් වෙන්නෙත් නෑ ප්‍රසන්ටේෂන් එකක් හදද්දී අපි පොඩ්ඩක් බලමු
හරි දැන් සර් මම ඒක හොයාගත්ත මේ මෙතන තියෙන සර් සේව් ඔබද සර් මම ඒක හොයාගත්ත draw එකද ඔව් සර් අර 2016 version එකේද ඔව් සර් ආ කොහෙද තිබුණේ සර් review review කියලා එකක් තියෙනවා සර් ආ ඒකට ගියට පස්සේ start link and ink කියලා එකක් තියෙනවා ආ හරි හරි ඔන්න තව නැති කට්ටි ඉන්නවා නම් මේ රිවිව් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. අන්න ඒ වගේ ක්ලික් කරලා පොඩ්ඩක් බලන්න ඕනේ බය වෙන්නේ නැතුව. ඒතර හොයා ගන්න පුළුවන් මේ පේන්නේ නැති දෙයක් තියෙනවා නะ. ඔබද? සර්. ඕකේ නේද? සර් මගේ PowerPoint එකක් තියෙනවා සර් මේ ඒක හැබැයි සර් මේ Windows මේ document file එකක් වගේ එකක් සර්. හරි අපි ඒකත් බලමු. හරි. දැන් මෙන්න මේ design එකේ උඩින් නම් පහලට අපි හදාගෙනමු. උඩින්ම තියෙන ලස්සන හැඩතලයක් දාන්න. මෙන්න මේ වගේ. දැන් අපි insert එකේ තියෙන shape එකෙන් තමයි හැඩතල මේ add කරගන්න. එතකොට අපිට පුළුවන් මේ චූටි ඊතලේ click කරලා බලන්න මෙතන තියෙන හැඩතල වලින් මේ වගේ දෙයක් කරගන්න ගැලපෙන හැඩතලේ මොකද්ද කියලා. දැන් මේ විදිහට බලාගෙන ගියාම මෙන්න මේක ගැලපෙනවා කියලා මට හිතෙනවා. මේ තියෙන්නේ. දැන් මට පුළුවන් මෙයා උඩ click කරලා මෙන්න මේ විදිහට ඒ හැඩේ ඇඳගන්න. ස්ලයිඩ් එක පිරෙන්නම ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට ඊළඟට දැන් එයා ලොකු කරනකොට වට පේන්නේ නැති එයාගේ අර අපි ෂේප් කියන එක ඇතුලේ දැකපු හැඩේ නැති වෙලා ගියා ඒකට හේතුව තමයි මෙයාගේ දිග වැඩි වෙච්ච එක අපිට පුළුවන් ඒ වගේ වෙලාවට මෙයාගේ දිග වෙනස් කරලා සෝරි උස වෙනස් කරලා ආයෙත් ඒ හැඩේ ගන්න එතකොට මේ වගේ තැනකදී මෙන්න මෙහෙම වැඩක් කරන්න ඒ තමයි අපිට අවශ්‍ය හැඩේ මතු වෙනකම් මෙයා පොඩ්ඩක් උස එහෙම වැඩි කර ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ස්ලයිඩ් එකෙන් එලියට ගියාට කමක් නැහැ. මම දැන් ඔයාලට කියලා දෙනවා එලියට යන කැලල නැති කරගන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ විදිහට මෙයා ගොඩක් උස වැඩි කර ගන්නවා. දැන් බලන්න. දැන් හැඩේට ගොඩක් සමාන වෙන්න බලා ගන්න පුළුවන්. ඇත්තටම මෙයා ඉන්නවනම් මෙන්න මේ විදිහට ඉන්න ඕනේ ස්ලයිඩ් එකේ උඩම තමයි ඉන්නෝ. දැන් මට අවශ්‍ය තැනින් මෙන්න මෙයාව තියාගන්න. දැන් මේ ලොකු කැලල එන්න ඕනේ අපේ අතේ දකුණු පැත්ත. එතකොට මට පුළුවන් පුතේ මේක මේ විදිහට ස්ලයිඩ් එක පොඩ්ඩක් පුංචි කරගෙන එතකොටනේ අපි මෙයා ලොකු කරගත්තු නිසා මෙයාගේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක බලා ගන්න පුළුවන් වෙන නිසා පොඩි කරගන්න. පොඩි කරගෙන මෙන්න මේ සයිඩ් එකෙන් තියෙන අයිකන් එක ක්ලික් කරලා අනිත් පැත්ත කරකන්න පුළුවන් මෙන්න මේ විදිහට. බලන්න පැත්ත මාරු කරන්න පුළුවන්. ওই විදිහට මම පැත්ත මාරු කරගෙන ස්ලයිඩ් එකට ගෙනල්ලා තියාගන්න. ඊළඟට අයිත් පොඩ්ඩක් උස වෙනස් කරලා අවශ්‍ය තැනකින් මේ විදිහට ස්ලයිඩ් එකේ තියාගන්න පුළුවන්. හරි. දැන් අනවශ්‍ය කොටසක් තියෙනවානේ. ස්ලයිඩ් එකට වඩා උඩින් අනවශ්‍ය කොටසක් තියෙනවා. ඒක අයින් කරන්නේ කොහොමද කියලා බලමු. ඒක අයින් කරන්න ආයෙත් මම යනවා ඉන්සර්ට් එකට. දැන් ඒක අයින් කරන්න මෙයාව කොට කරන්නත් පුළුවන්. කොට කරන්නේ නැත්නම් එතකොට යාගේ හැඩේ නැති වෙලා යන නිසා. ඒ නිසා මෙයාව උසටම තියාගෙන මම ආයෙත් ඉන්සර්ට් එකට යනවා. ඉන්සර්ට් එකට ගිහිල්ලා පුතේ ගන්නවා මෙන්න මේ වගේ රෙක්ටැන්ගල් ෂේප් එක. හතරස් කොටුවක් ගන්න. කොටුවක් අරගෙන මෙයාගේ උඩින් නිකම ඇඳ ගන්න මෙන්න මේ විදිහට. ඇඳලා එයාගේ පහළ කොටස ස්ලයිඩ් එකේ හැප්පෙනකන් අරගෙන ඉන්න. කොහොමද හැප්පුණා කියලා දැනගන්නේ? මෙන්න මේ වගේ කඩ ඉරක් බලා ගන්න පුළුවන්. ඔයාට පේනද චූටි කඩ ඉරක් පේනවා. මේ ඒ කඩ ඉර ගාට ආවම මෙයා පොඩ්ඩක් එතනින් පහළට එනද චුට්ටක් වෙලා නතර වෙනවා. තව ඇද්දොත් එනවා. පොඩ්ඩක් තප්පර ගණක් නතර වෙලා තමයි දෙන්නේ. ඒකෝට අපිට දැනගන්න පුළුවන් දැන් ස්ලයිඩ් එකේ උඩටම ඇවිල්ලා තියෙන්නේ කියන එක. මේ කඩ ඉරේ. ඒ කඩේර දක්වා නතර කරා. ඊළඟට ඉතුරු කොටසත් වැහෙන විදිහට මෙයාගේ උස මම මේ විදිහට වැඩි කරගන්න. හරි. ඔන්න දැන් ෂේප් දෙකක් තියෙනවා. දැන් අපි කරන්න ඕනේ මේක කපලා දාන්න නම් මේ ෂේප් දෙකම සිලෙක්ට් කරගන්න ඕනේ. ෂේප් දෙකක් එකපාර සිලෙක්ට් කරන්නේ කීබෝඩ් එකේ තියෙන CTRL නැත්නම් control බොත්තම ඔබාගෙන මේ ෂේප් දෙකම මේ විදිහට ක්ලික් කරනවා. දැන් බලන්න දෙන්නම සිලෙක්ට් වෙලා ඉන්නේ. ඒ දෙන්නව සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ ටැබ් වල ඒ ෂේප් ෆෝමැට් කියලා එකක්. ඒක ඔටෝමැටිකලි ඒක ඇතුළට යනවා. ගියේ නැත්නම් ෂේප් ෆෝමැට් කියන එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මර්ජ් ෂේප් කියලා මෙන්න මේ වගේ රවුන්ඩ් දෙක අයිකන් එකක්. ඒ රවුන්ඩ් දෙක අයිකන් එකේ තියෙන චූටි ඉතලේ ක්ලික් කරලා එතනින් ෆ්‍රැග්මන්ට් කියන එක ක්ලික් කර ගන්න ඕන. ඔන්න මම ෆ්‍රැග්මන්ට් කියන එක ක්ලික් කරනවා. පුතේ ෆ්‍රැග්මන්ට් කරාම වෙන්නේ මෙන්න මේ ගොල්ලෝ කෑලි කෑලි වලට වෙන් වෙනවා. දැන් බලන්න මේ කෑලි කෑලි වලට වෙන් වෙලා ගියේ. ඔ පුතේ. සර් ඒක ආපහු කියලා දෙන්නකෝ. හරි හරි. ආයි මම කරන්න. චෙක් කරපු එක. හරි. ආයි මම කරන්න.
මේ වගේ දිග ෂේප් එකක් දාගත්තොත් එහෙනම් ස්ලයිඩ් එකනොත් එහාට අනවශ්‍ය කොටස කපර දාන්න මොකද්ද කරන්නේ තවත් ෂේප් එකක් දාගන්න ඕනේ ඉන්සර්ට් එකට ගිහිල්ලා රෙක්ටැන්ගල් එකක් අඳ ගන්න ඕනේ මෙන්න මේ විදිහට ඊළඟට එයාගේ සයිස් එක හදා ගන්න ඕනේ ස්ලයිඩ් එකේ උඩම කොටස හැප්පෙන විදිහට මෙන්න මෙහෙම කඩේරකින් මේක අපිට බලා ගන්න පුළුවන් ඊළඟට ඉතුරු කෑල්ල උස්සලා අර වැඩි කොටස වහ ගන්නවා සම්පූර්ණයෙන් වහනවා දැන් මම මේ ෂේප් එකෙන් අපි මෙයාගේ පාට වෙනස් කරගමු එතකොට අපට පැහැදිලි වෙයි දැන් මේ තැඹිලි පාට ෂේප් එකේ නිල් පාට එක්කන වහලා තියෙන්නේ මේ හරි ඊළඟට කීබෝඩ් එකේ තියෙන CTR නැත්නම් control බොත්තම ඔබාගෙන මේ දෙන්නාගේ මුඩ ක්ලික් කරනවා නිල් පාට එක්කන උඩ ක්ලික් කරනවා ඊට පස්සේ මේ වගේ තැනක් ආවොත් එහෙම ක්ලික් කරද්දි සමහර වෙලාවට මේ තැඹිලි පාට එක්කන ක්ලික් නොවෙන්න පුළුවන් මේ කොටුව ඇතුලේ ඒ නිසා පැත්තකට ගිහිල්ලා ක්ලික් කරලා බලන්න එතකොට දෙන්නා මේ විදිහට සිලෙක්ට් කරනවා ඒ දෙන්නා සිලෙක්ට් වුණාට පස්සේ shape format කියන එකට ඇවිල්ලා ඒකේ තියෙන merge shape කියන එක ක්ලික් කරලා ඒකේ තියෙන fragment කියන එක ක්ලික් කරගන්න එතකොට මේ කට්ටිය කෑලි කෑලියට වෙන් වෙලා යනවා දැන් අපිට පුළුවන් අනවශ්‍ය කෑලි ටික අයින් කරගන්න මේ බලන්න මේ කෑල්ල වෙන් වෙලා මේ කෑල්ලත් වෙන් වෙලා දැන් අපිට පුළුවන් keyboard එකේ තියෙන delete කියන key එක press කරලා අනවශ්‍ය කෑලි ටික delete කරලා දාන්න දැන් අපිට අවශ්‍ය කොටස විතරයි මේ විදිහට ඉතුරුලා තියෙන්නේ දැන් අපිට පොඩ්ඩක් මේවා කොට කරගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ සර් ඔබතේ සර් මේ ඒ CPU කියන බටන් එක කොහෙද තියෙන කීබෝඩ් එකේ CPU නෙවෙයි CTRL කියලා බොත්තමක් ඇති කීබෝඩ් එකේ යටම මේ CTRL ඒකට අපි කියන්නේ control button එක කියලා හරි සර් අනේ සර් අපෝ ඊට පස්සේ කරන එක කියනකෝ සර් ඔබ ඒ බටන් එක ඔබාගෙන මොකද කරන්නේ ඒ බටන් එක ඔබාගෙන ඔයා දාගත්තු shape දෙකම ක්ලික් කරගන්න හරි සර් මම දෙන්නම සිලෙක්ට් වුණානේ ඔව් සර් ඊළඟට යන්නේ ෂේප් ෆෝමැට් එකට සමහරලාට ඒක නිකම්ම ඇතුලට යනවා ෂේප් ෆෝමැට් එකේ තියෙනව නේද මර්ජ් ෂේප් කියලා පොඩ්ඩක් ඉන්න මම ඔයාලට තියෙන තැන පෙන්නන්න මේ දර දෙන්නේ දාගත්තම ෂේප් ෆෝමැට් එකේ තියෙනවා මර්ජ් ෂේප් කියලා ඒ ක්ලික් කරගන්න ඒක තියෙන්නේ වම් අත පැත්තේ සර් මගේ ෂේප් ෆෝමැට් කියන එක නෑ සර් ඒක නැති වෙන්නේ නැහැ පුතේ අනිවාර්යයෙන්ම තියෙනවා ඔයා බලන්න දැන් ක්ලික් වෙලා නැද්ද කියලා ෂේප් දෙක උඩ ක්ලික් වෙලා සර් මෙන්න මේ විදිහට හතර වටේට තිත් තිත් තියෙනවා ඔව් සර් මොකද්ද ඔයාගේ version එක PowerPoint 2019 සර් 19 ෂේප් ෆෝමැට් නැති වෙන්න බෑනේ සර් ඔබතේ සර් මගේ PowerPoint එක තියෙන්නේ සර් මේ 2013 එකක් සර් ඔව් ඒක සර් ඩ්‍රොයින් එකක් නෑ මේ පවර් ෆෝමැට් එක මේ මොකද්ද ෂේප් ෆෝමැට් එකක් නෑ ෆෝමැට් එකක් නෑ හරි පොඩ්ඩක් ඉන්න ෂේප් ස්ටයිල් ෂේප් ඉෆෙක්ට් මේ ෂේප් ඉෆෙක්ට් කියන ගණන් තියෙනවා සර් 2016 කියනවා සර් ඔටෝ ඔයාලගේ මගේ නෑ ෆෝමැට් කියලා. එතකොට ඔයාගේ ෆෝමැට් කියලාත් නෑ, ෂේප් ෆෝමැට් කියලාත් නෑ, ඩ්‍රෝ කියලාත් නෑ. තුනම නැද්ද? නෑ සර්. එහෙනම් ඔයාගේ එක වෙනම බලන්න ඕන පොඩ්ඩක් ඔයාලා. මොකද උදේ? ෂේප් එක ටච් කරාම නේද සර් ෂේප් ෆෝමැට් එක කියන්නේ. ඔව් ඒක තමයි. මේ මොකක් හරි වෙනත් ගැටලුවක් වෙන්නේ නැති සාමාන්‍යයෙන් ක්ලික් කරාම ෂේප් ෆෝමැට් එක පෙන්වනවා දැන් මෙතන සර් අනිත් කට්ටියට ඒ ගැටලුව නැහැ නේද සර් ඔව් සර් 2016 කියන්නේ සර් පෙන්වනවා ෂේප් ඔව් 16 2019 2013 ඕක පෙන්වනවා ඔයාලට ෆෝමැට් කියලා එකක් පෙන්වන්නෙත් නැද්ද කියලා මට කියන්න. ඒ වුණාද සර්? පෙන්වන්නේ නැහැ සර්. ෆෝම් එකක් ඇඳලා නැද්ද ෆෝමැට් කියලා එකක් පෙන්වනවා සර්. මොකද්ද පෙන්වන්නේ? ෆෝමැට්.
හරි එහෙනම් මෙහෙම කරමු දැන් මේ කිහිප දෙනෙක්ට ඉන්නේ පෙන්වන්න නැති ගැටලුව තියෙන අපි ඒක පන්තියේ අන්තිමට බලමු කතා කරලා මොකද්ද කරන්න පුළුවන් කියලා අපි දැනට පාඩම කරගෙන යමු එහෙමනම් හොඳද හැබැයි සර් මගේ පවර්පොයින්ට් එකේ සර් ඔය විදිහට කරත හැකි මේ අරගෙන මේ මේ පාට අරගෙන නෑ මෙතන එතකොට ආට දැන් මේ මාජ් ෂේප් කියන එක ගන්න තැනක් තියෙනවද කොහේ හරි මොකක්ද සර් මාජ් ෂේප් කියන එක තියෙනවද කොහේ හරි තැනක ඔයාගේ පවර්පොයින්ට් එකේ ඒක නෑනේ නෑ ඔයාගේ පාට වෙනස් කරන්න පුළුවන් කියලා නේ ඔව් පාට චිත්‍රය මේව ගත්ත විදිහට ගත හැකි ඔව් ඒක හරි හරි අපි පොඩ්ඩක් එහෙමනම් මේ පන්ති ඉවර වුණාම Google කරලා හොයාගමු මොකක්ද ඒකට හේතුව කියලා සර් ෆෝමැට් එක එන්නවා thank you මර්ජ් ෂේප්ස් කියන එක තියෙනවා සර් හරි ඒක තියෙනවා නම් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ ෆ්‍රැග්මන්ට් කියනේ ක්ලික් කරන එක. එතකොට එයාව කෑලි කෑලි වලට කැඩිලා යනවා. කෑලි කෑලි වලට කැඩුණාට පස්සේ පුතේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. සර් ඉඳලා පෙන්වන්න වෙනවා. එතකොට ඔයාට අනවශ්‍ය කෑලි ටික අයින් කරගන්න පුළුවන්. ස්ලයිඩ් එකෙන් පිට තියෙන එළියේ තියෙන කැලරි ටික ඩිලීට් කරගන්න පුළුවන්. සර්. ඔව්. thank you. සර් අය එකෙනෙක් වුණා සර් ෆෝමැට් එක නැහැ කියලා. ඔව්. සර් ඒකට සර් ඉස්සෙල්ලම හෝම් එකට ගිහිල්ලා එතන අර ෂේප් වගේ වරක් එක හැඩ දාලා තියෙනවා සර්. ඔව්. ඒක එකක් සර් ඒක මේ ඉස්සෙල්ලා page එකේ ඇඳගත්තට පස්සේ page එකේ ඇඳගත්තාම මේක මත වෙනවා කියලා නේද කියන්නේ? ඔව් සර්. ඒක තමයි. දැන් එයාගේ මත වෙන්නේ නැහැ කියලා කිව්වා එහෙම. ඒක අපි බලමු පස්සේ Google කරලා. හරි අපි වැඩේ කරගෙනම ගොඩක් වෙලා යනවනේ. අපේ මේ ගැටලු තියෙන එක මේ එහෙම පෙන්වන්න නැති ගැටලු ටික පන්ති වරුණාම Google කරලා පොඩ්ඩක් බලමු මොකක්ද ඒකට හේතුව කියලා. හොඳද? මට මේ ආවස මේ ෆෝමැට් කියන එක මම මේ ඊට පස්සේ උඩාව ෆෝමැට් 2 මේ drawing නෝයි කියලා එකක්. මම ඒක මේ ක්ලික් කරාම ෆෝමැට් කියන එක එතනට ආ ෆෝමැට් එකක්. වෙනස් වුණ එක. හරි අපි පොඩ්ඩක් බලමු. ඊළඟට පුතේ මේ වගේ shape එකක් add කරගත්තට පස්සේ අපිට මෙයාගේ පාට වෙනස් කරගන්න ඕනේ. දැන් බලන්න මේකේ තියෙන පාට මොකද්ද කියලා. මේකේ තියෙන්නේ කොළ පාටයි නිල් පාටයි shade වෙලා ගිහිල්ලා. අපි මේකට කියන්නේ gradient color එකක් කියලා. එතකොට එක පැත්තක් කොළ පාට අනිත් පැත්තට යද්දී ඒක ටික 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 නිල් පාට වෙලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් පාටක් දානකොට මොකද කරන්නේ? shape එක උඩ click කරගෙන format shape එකට ඇවිල්ලා මෙතන තියෙන shape fill කියන එකෙන් නම් පාටක් දාගන්න. එතකොට අපිට තනි පාටක් දාගන්න පුළුවන්. ඒ වගේම outline එකෙන් no color no outline හරි නැත්නම් පාටක් හරි තෝරගොත් outline එකට පාටක් දාගන්නත් පුළුවන්. දැන් මුලින්ම outline එකේ පාට අයින් කරගන්න ඕනේ. මොකද outline එකට පාටක් අවශ්‍ය නැති නිසා. එතකොට මොකද කරන්නේ? outline එක උඩ click කරලා no outline කියන එක දෙනවා. එහෙම click කරනකොට මෙතන පාටක් පේනවනේ මේ කළු පාට වගේ පේන්නන්නේ. ඒ කළු පාටේ උඩ click කරන්න එපා. චූටි ඊතලේ click කරන්න. ඊතලේ click කළා no outline දෙන්න. දැන් සමහරට මගේ කම්පියුටර් එකේ මේ උඩින් no outline තියෙනවා. ඔයාලගේ යටින් තියෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. කොතන හරි තියෙන එක click කරන්න no outline කියන්නේ. සර් ඒක ගන්නේ කොහෙන්ද සර්? මොකද්ද පුතේ? අර color ටික ගන්නේ කොහෙන්ද සර්? color ටික ගන්න shape එක උඩ click කරාම එනවනේ shape format එක. ඒකේ තමයි තියෙන්නේ. shape fill එකයි outline එකයි. හා සර්. හරි ඊළඟට දැන් අපි මෙයාට ග්‍රේඩියන්ට් එකක් දාගන්න යන්නේ. ග්‍රේඩියන්ට් එකක් කියන්නේ වෙනස් වෙලා යන පාටක්. කොළ පාටෙන් පටන්ගෙන නිල් පාට වෙන්න තමයි දැන් අපි මේකට කලර් එක දාන්න යන්නේ. ඒක කරන්න නම් මෙන්න මේ shape fill එක ගන්න චූටි ඊතලේ ක්ලික් කරගන්න ඕනේ. ඊතලේ ක්ලික් කරගෙන ඒකේ තියෙනවා ග්‍රේඩියන්ට් කියලා. මේ තියෙන්නේ. මේ ග්‍රේඩියන්ට් එකෙන් බලන්න ඕනේ අපිට ගැළපෙන ග්‍රේඩියන්ට් එක. උඩින් ඉඳන් පහළට වෙනස් වෙන ඒවා තියෙනවා, දකුණින් ඉඳන් වමට වෙනස් වෙන ඒවා තියෙනවා. වමෙන් නම් දකුණට වෙනස් වෙනවා තියෙනවා. ඇලේට ඒ පැත්තක ඉඳන් පැත්තකට වෙනස් වෙනවා තියෙනවා. ඒ විදිහට බලලා අපිට ගැළපෙන ග්‍රේඩියන්ට් එකක් මෙතනින් හොයාගන්න ඕනේ. දැන් බලන්න මේ ග්‍රේඩියන්ට් එක. මේකේ වම් පැත්ත ඉඳන් දකුණු පැත්ත තමයි මේ පාට වෙනස් වෙන්නේ. එක පැත්තක් තද පාටයි අනිත් පැත්ත ලා පාටයි. අපිට මේ වගේ එකක් ගැළපෙනවා අපේ වැඩේ කරගන්න. මම දැන් එයා උඩ ක්ලික් කරගන්නවා. එයා උඩ ක්ලික් කරාට පස්සේ දැන් බලන්න අපේ ෂේප් එකට මේ පාට මේ විදිහට ඇඩ් වුණා. දැන් මෙයා අපිට කොළ පාටයි නිල් පාටයි අතර මාරු කරගන්නත් ඕනේ. ඒක කරන්න නම් ආයෙත් මෙයා උඩ ක්ලික් කරන්න shape format එකට එන්න shape fill එකේ තියෙන චූටි ඊතලේ ක්ලික් කරගන්න ආයෙත් gradient එක ඉස්සරහට එන්න මේ විදිහට
එතකොට මේ එන මෙනු එකෙන් more gradient කියන එක ක්ලික් කරගන්න. යට තියෙනවා more gradient කියලා. ඒක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරාම පුතේ මෙන්න මේ වගේ panel එකක් එනවා. format shape කියන panel එක තමයි open වෙන්නේ. මෙතනින් අපිට control කරන්න පුළුවන් මේ gradient එක වෙනස් වෙන්න ඕනේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට මේ පාටටයක් වැඩිපුර තියෙනවා නම් මෙහෙම අදගෙන එන්න පුළුවන්. බලන්න වෙනස් වෙන විදිය. ඔන්න ඔය විදිහට අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ පාට වෙනස් කරන්නත් මෙතනින් හැකියාව තියෙනවා. දැන් මෙතන 3 දෙනෙක් ඉන්නවනේ. මේ බලන්න 3 දෙනෙක්ව තියෙනවා. අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ පාට දෙකක් අතර සංකලනයක් නිසා අපි මේ මැද ඉන්න එකනාව අයින් කරගන්නවා. එයාව අයින් කරන්න එයා උඩ ක්ලික් කරලා උඩින් තියෙන රිනා අයිකන් එක ක්ලික් කරන්න ඕනේ. ඔයාලගේ සමහරට යටින් තියෙන්නත් පුළුවන්. එතකොට රිනා අයිකන් එක ක්ලික් කරාම මොකද වෙන්නේ? එයාව නැති වෙලා යනවා. දැන් මේක පාට දෙකක් අතර තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඊළඟට පළවෙනි පාට උඩ පළවෙනි ඉර උඩ ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් එයා ඉන්නේ කොයි පැත්තද කියලා. මෙයා මේ පැත්තේ ඇත්තරම වම් පැත්තෙන් හිටියට ස්ලයිඩ් එකේ එයා ඉන්නේ වම් මේ දකුණු පැත්තේ. ඔයාලට පේනවනේ. මේ බලන්න ඒක වෙනස් කරද්දි දකුණු පැත්තේ ඉඳන් තමයි වෙනස් වෙන්නේ. ඒ වුණාට මේ පැනල් එකේ එයා ඉන්නේ වම් පැත්තේ. එතකොට මේ ඩිසයින් එකේ හැටියට ගත්තොත් එහෙම පුතේ මේකේ කොළ පාට තියෙන වම් පැත්තේනේ. එහෙනම් අපි වෙනස් කරන්න ඕනේ මෙයාව නෙවෙයි මෙන්න මෙයාව. මොකද දකුණු පැ sorry වම් පැත්තේ ඉන්නේ මෙන්න මේ පාට නිසා. ඊග මම ඔබට තේරෙන්න කළුයි සුදුයි දා ගන්නම්. කළුයි සුදුයි නෙවෙයි කළුයි කහයි. හරි. දැන් බලන්න. මේ ඩිසයින් එකේ කළු තියෙන්නේ ඇත්තටම වම් පැත්තේ. හැබැයි මේ පැනල් එකේ කළු තියෙන්නේ දකුණු පැත්තේ. තේරුණාද? එතකොට මේ පැනල් එකේ කහ පැත්තේ කහ පාට තියෙන්නේ දකුණු අත පැත්තේ. හැබැයි පැනල් එකේ කහ පාට තියෙන්නේ වම් අත පැත්තේ. එතකොට ඔයාලට ඒක බලලා තීරණය කරන්න පුළුවන් මේ කොටු දෙකෙන් මොන කොටුව වෙනස් කරොද්ද මේකේ දකුණු පැත්ත වෙනස් වෙන්නේ මේකේ වම් පැත්ත වෙනස් වෙන්නේ මේ කොටු දෙකෙන් මොන කොටුව වෙනස් කරොද්ද කියලා ඔයාලට අදහසක් ගන්න පුළුවන්. හරි. දැන් මෙන්න මේ වම් පැත්තේ තියෙන්නේ කොළ පාටට හොරු වර්ණ. එතකොට අපි කරන්න ඕනේ ඒ වම් පැත්තට අදාළ පාට වෙනස් කරගන්න එක. එහෙමනම් මේ චූටි ඊතලයේ ක්ලික් කරලා යටින් තියෙන කලර් කියලා චූටි තින්ත බකට් එක අයිකන් එක. එයාව ක්ලික් කරලා මෙතෙන්ට කොළ පාටක් දාගන්න පුළුවන්. මම මේ විදිහට කොළ පාටක් දාගන්න. ඊළඟට මෙයාගේ වම් පැත්තේ නෝට එක නිල් වගේ වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මම කරන්නේ මොකද්ද මේ මේ අනිත් ඊතලයේ ක්ලික් කරලා කලර් එකට ඇවිල්ලා යාට නිල් පාටක් තෝරගන්න. මෙන්න මේ විදිහට. දැන් බලන්න අපේ ඩිසයින් එකේ තියෙන පාටට ගොඩක් සමානයි. දැන් අපිට පුළුවන් මේ ඊතල දෙක එහෙට මෙහෙට කරලා මේක පේන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒක තමන්ගේ ඇහැට පේන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔබතේ. සර් අර මේ පැනල් එක ගන්නේ කොහොමද සර් මගේ පැනල් එක ගන්නේ shape fill එකේ තියෙන චූටි ඊතලයේ ක්ලික් කරලා gradient එකට ආපුවාම යටින් එනවා more gradient කියලා. shape fill එකේ චූටි ඊතලයේ ක්ලික් කරා gradient එක ගාවට ගියා. ඒ එන එකෙන් යටින්ම තියෙන more gradient කියන එක තෝරගන්න. එතකොට තමයි මේ පැනල් එක එන්නේ. සර් එතකොට colors දෙකක් දාගන්න කොහොමද? colors දෙකක් දාගන්න තමයි එතෙන් යන්න ඕනේ. දැන් මම කියලා දුන්නේ එහෙම. මේ පැනල් එකට ගියාම මේ ඊතල දෙකට පාට දෙකක් තෝරගන්න පුළුවන් මේ විදිහට. දැන් මේ නිල් ඊතලේ ක්ලික් කරා මෙතනින් යාට තෝ පාටක් තෝරගත්තා. අනිත් ඊතලේ ක්ලික් කරා අනිත් පාට තෝරගත්තා. ඒතකොට මේ පාට දෙක තමයි මෙයාගේ පේන්නේ. සර් අපිට සර් ඔකට සර් කලර්ස් හතරක් වගේම දාගන්න බැයිද? ආ පුළුවන්. පුළුවන්. හතරක් දාන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් හතරක් නෙවෙයි 10ක් වුණත් දාන්න පුළුවන්. කොහොමද දාන්නද කරන්නේ? මේ ඉරක් තියෙන්නේ. මේ ඉරේ මැද නිකන් ක්ලික් කරන්න. එතකොට තවත් අලුත් ඊතලයක් හම්බ වෙනවා. දැන් මේ අලුතෙන් හම්බුන ඊතලෙට තව පාටක් මේ විදිහට දෙන්න පුළුවන්. ඔන්න. තව ඊතලයක් දාගන්න පුළුවන් නිකම්ම ක්ලික් කරලා. යාට දෙනවා තවත් පාටක්. මෙන්න මේ විදිහට අපිට පාට ಜಾති ගොඩාක් දාගන්නත් පුළුවන්. අනවශ්‍ය දෙයක් තියෙනවා නම් මේ චූටි රිනා අයිකන් එක ක්ලික් කරලා අයින් කරගන්නත් පුළුවන්. හරි. ඔන්න පුතේ දැන් අපි මේක හදාගෙන ඉවරයි. දැන් බලන්න තවත් ඒ වගේම ෂේප් එකක් තියෙනවා. දැන් මේක මේ විදිහටම හදාගන්න අමාරුයි. මේ ගොඩක් වෙලාවට මේවා ඉන්ටර්නෙට් එකේ ගන්න තියෙනවා. ඒවා තමයි පාවිච්චි කරන්නේ. තවත් ඒ වගේම රවුමක් මේ පැත්තෙන් අපි දාගන්න ඕනේ. ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් මෙයාගේ කොපියක් පාවිච්චි කරන්න. මෙයාගෙම තවත් කොපියක් පාවිච්චි කරන්න පුළුවන් පාට වෙනස් කරලා. එතකොට ගැටලුවක් නැහැ නේ පාටත් වෙනස් කරපුවාම හොයන්න බෑ මෙයාගේ කොපියක්ද කියලා. කොහොමද කොපියක් ගන්නෙ? මෙයා උඩ රයිට් ක්ලික් කරලා කොපි කියන එක දීලා ආයෙත් රයිට් ක්ලික් කරලා පේස්ට් කියන එක දෙන්න පුළුවන්. එතකොට තවත් ඒ වගේම එක්කෙනෙක් අපිට හම්බ වෙනවා. ඒ එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙයා උඩ ක්ලික් කරලා කීබෝඩ් එකේ තියෙන CTRL කියන බොත්තම ඔබාගෙන D අකුර ඔබන්න. එතකොට මොකක්ද වෙන්නේ? මෙයාගේ ඩුප්ලිකේට් එකක් හැදෙනවා. ඒ කියන්නේ
ඒ වගේම තවත් එක්කෙනෙක් හැදුනා මෙන්න මේ විදිහට. දැන් බලන්න මෙයාගේ මේ විදිහට පිම්බිලා තියෙන පැත්ත ඇත්තරම ඉන්නෝනේ මේ පැත්තට. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? වටේ තියෙන චූටි 34 න් මෙයා අයිනක තියෙන එක ක්ලික් කරගෙන එයාගේ පැත්ත මෙන්න මේ විදිහට මාරු කරගන්න පුළුවන්. උඩට යටට ඕන විදිහට මාරු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කෑල්ලක් හදාගෙන එයාව ගෙනල්ලා මෙතනින් තියාගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ සයිස් එකත් හදාගන්න. දැන් මතකද අපි කතා වුණා සෙන්ට් ටු බැක් කියලා එකක් ගැන. පළවෙනි දවසේ කතා කරා ෂේප් එකක් කොහොමද පිටිපසර තල්ලු කරලා දාන්න කියලා. පිටිපසර තල්ලු කරන්න ඕනේ දැන් මෙයා මොකද ඒකට හේතුව? මෙන්න මේ කෑල්ල අනවශ්‍ය කෑල්ලන්නේ. දැන් මෙතනින් නතර වෙන්න ඕනේ. මේ කෑල්ල අනවශ්‍ය කෑල්ල. එහෙනම් මෙයාගේ උඩපතේ රයිට් ක්ලික් කරලා send to back කියන්නේ ක්ලික් කරගන්න ඕනේ. මේ තියෙන send to back කියලා. right click එකේ send to back එක ගාවට ආවම ආයෙත් යන send to back කියලා. ඒක දුන්න ගමන් මෙයාව මෙයාගෙන් පිටිපස්සට යනවා. දැන් මෙයා තමයි උඩින් ඉන්නේ මේ. ඔන්න විදිහට හදා ගන්න පුළුවන්. ඊළඟට ආයෙත් මෙයාව ක්ලික් කරලා දැන් මෙයාගේ පාට වෙනස් කරන්න යන්නේ. දැන් මේ අලුත්ම වැඩන්නේ කරන්නේ පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. අපි දවස් දෙකක් මේව කරනකොට එච්චර ගාණක් නැහැ. ඒ නිසා මේ පළවෙනි දවස නිසා බය වෙන්න එපා. දැන් පින්තූරයක් හදනකොටත් ඔගේ ඒ විදිහට එක උඩ එක උඩ තිබ්බ සෙන්ටු බැක් කරුවා හැකිද? ඔව් සෙන්ටු බැක් කරලා පිටිපස්සට දා ගන්න පුළුවන්. හරි සර්. හරි. ඊළඟට ඔයාලට කැමති නම් මෙයාගේ හැඩය තව පොඩ්ඩක් මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව කරන්න ඕන දේවල්. හරිද? දැන් මෙයාගේ පාට වෙනස් කරන්නයි අපි යන්නේ. මොකද කරන්න ඕනේ? shape format එකේ තියෙන shape fill එකේ චූටි ඉතලයේ ක්ලික් කරලා gradient එක ඉස්සරහට ඇවිල්ලා යටින් තියෙන මෝ ග්‍රේඩියන්ට් ක්ලික් කරගන්න. එතකොට ආයෙත් මේ පැනල් එක ඕපන් වෙනවා. දැන් එයා නිල් පාට අතරම තම වෙනස් වෙලා තියෙනවා. ලා නිල් පාට නම් තද නිල් පාට. අපි බලා ගන්නවා මේකේ ලා නිල් පාට තියෙන මොන පැත්තේද? වම් මත පැත්තේ. එහෙනම් මෙයාගේ වම් මත පැත්තේ තියෙන පාටත් හොයා ගන්න ඕනේ. හරි මෙන්න හොයාගත්තා. එයාව ක්ලික් කරලා අපි යාට දෙනවා ලා නිල් පාට. ඊට පස්සේ අනිත් පැත්තට දෙනවා ටිකක් තද නිල් පාට. ඇහැට ලොකු වෙනසක් පේන්නේ නැහැ වගේ නම් මේ ඊතල දෙක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා අපිට වෙනසක් පේන විදිහට හදා ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම. හරි. ඊළඟට මෙයාගේ උසත් පොඩ්ඩක් මේ විදිහට වෙනස් කර ගන්න පුළුවන්. ඔන්න අපි තවත් කෑල්ලක් හදාගෙන ඉවරයි. අපිට excuse me sir. ඔහුද? අර ස්ටාෆ් එක අප්ඩේට් කරන්න පුළුවන්. මොකද්ද? දැන් අර එකකට කලර්ස් දැම්මනේ එක ගන්න විදිය අප කියලා දෙන්නකෝ. ආ ෂේප් එක කලර්ස් ගදි දැන් ග්‍රේඩියන්ට් එකක් දානවා නම් මෙන්න මෙහෙමයි ගන්නෙ. මුලින්ම ෂේප් එක උඩ ක්ලික් කරා. ෂේප් ෆෝමැට් එකට ගියා. ෂේප් ෆිල් එකේ තියෙන චූටි ඉතලේ ක්ලික් කරගත්තා. ග්‍රේඩියන්ට් කියන්නේ ක්ලික් කරලා මුලින්ම ඔයා තෝරගන්න ඕන ඔයාලට ගැළපෙන ග්‍රේඩියන්ට් එකක් මෙතනින්. මුලින්ම කරන්න ඕනේ ඒක. ඒක කරපුවාම මෙයාගේ පාටත් වෙනස් වෙනවා. ආයෙ පාරක් ඊළඟට shape fill එකට ඇවිල්ලා දෙවෙනි පාර දැන් හරිද මුලින්ම කරන්නේ මොකද්ද shape fill එකට ඇවිල්ලා gradient එකක් තෝරගන්න. ඔයාලට ගැළපෙන ස්ටයිල් එකකට තියෙන එක. තෝරගෙන දෙවෙනි පාර ආයෙත් shape fill එකට ඇවිල්ලා gradient එක ගාවට ඇවිල්ලා යටින් තියෙන more gradient කියන එක දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ panel එක open වෙනවා. මේ panel එකෙන් අපිට පුළුවන් පාට දෙකක් හෝ තුනක් දැන් තව පාටක් ඕන නම් මැදට තව එකක් නිකම්ම click කරලා දාගන්න පුළුවන්. ඊළඟට color කියන එකෙන් එයාලට වෙනත් පාටක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. අනවශ්‍ය දෙයක් තියෙනවා නම් රිනයිකන් එක ක්ලික් කරලා අයින් කර ගන්නත් පුළුවන්. ඒක තමයි කරන්නේ. හරි පුතේ. දැන් අපි ඔන්න උඩ කොටස ගොඩක් සමානව හදාගෙන ඉවරයි. තව දෙයක් තියෙනවා. දැන් මේක මෙතනින් ඉවරලා තියෙනවා. මම ඒක ඇත්තටම හදද්දිම දැක්කේ නැහැ. ඒක ඩිසයින් එක හදාගද්දිම මේ ඕනනම් මේ රවුම් කෑල්ල මෙතනින් ඉවර වෙන්න හදා ගන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි මෙයාට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න යන්නේ. මොකද මේ ස්ලයිඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක තද නිල් පාටක් වගේ එකක් තමයි තියෙන්නේ. අපේ තියෙන්නේ සුදු පාට. සුදු පාට දාගන්න නම් ඔයාලා යන්න ඕනේ PowerPoint එකේ තියෙන design කියන ටැබ් එක ඇතුළට. design කියන ටැබ් එක ඇතුළට ගියාම පුතේ තියෙනවා දකුණු අත පැත්තේ මුල්ලිම format background කියලා. ඒ format background කියනේ ක්ලික් කරගත්තම මෙන්න මේ වගේ panel එකක් තමයි open වෙන්නේ. ගොඩක් සමාන panel එකක් අරකට. ඒකේ තියෙනවා color කියලා. ඒ color කියන එක ක්ලික් කරලා ඔයාලට මෙතනින් පාටක් තෝරා දෙන්න පුළුවන්. දැන් බලන්න මේ slide එකේ තිබ්බ පාටම ඒකට ගොඩක් සමාන පාට අපේ ස්ලයිඩ් එකටත් ලැබුණා. ඔන්න ඔය විදිහට තමයි ඒක කරගන්නේ. හරි. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. ඒකත් ගොඩක් ලේසි ක්‍රමයක්. මාත් ඔය හදිස්සි වෙලාවට ඒක තමයි කරන්නේ. ඒ තමයි
කොහෙවත් යන්නේ නැහැ ඉන්සර්ට් එකටම ආයෙත් එනවා ඉන්සර්ට් එකට අවිල පුතේ දා ගන්නවා shape එක rectangle එක කියන කොටුව ඒ කොටුව ඇඳ ගන්නවා සම්පූර්ණ ස්ලයිඩ් එකම වැහෙන්න මෙන්න මේ විදිහට සම්පූර්ණ ස්ලයිඩ් එකම වැහෙන්න එයා ඇඳ ගන්නවා ඊළඟට එයාගේ outline එක අයින් කරනවා මේ shape format එකට ඇවිල්ලා outline එක no outline කියන එක දෙනවා ඊළඟට shape fill එකට ඇවිල්ලා අර අපිට අවශ්‍ය කරන තද පාට එයාට දෙනවා දැන් ඔන්න තද පාට දීලා ඉවරයි දැන් මොකද කරන්න ඕනේ මෙයා පිටිපස්සට එලවලා දාන්න ඕනේ එලවන්නේ කොහොමද right click කරනවා send to back එකට ආවා ඉස්සරහින් දින send to back click කරා එහෙම කරන්නත් පුළුවන් design එකට ගිහිල්ලා slide එකේ background color එක තෝරන්න පුළුවන් shape එකක් සම්පූර්ණයෙන්ම පිරින්න දාලා එයාට පාටක් දෙන්නත් පුළුවන් හරියටම නිකන් ඔයාලා ගෙදර තියෙන බිත්තියේ පාට වෙනස් කරන්න බිත්තියේ තින්ත ගන්නත් පුළුවන් නැත්නම් ඒ ඔයා කැමති පාටෙන් කොලයක් ගනනලා බිත්තිය අලවන්නත් පුළුවන් ඒ වගේ තමයි excuse me sir ඔබද මගේ සර් මං කිව්වේ සර 2010 මේ 16 ගේ සර් draw කියන එක නෑ කියලා සර් ඔව් ඒක සර් home එකට ගියාට පස්සේ සර් arrange කියලා එකක් තියෙන්නේ ඔව් මේක ඔව් සර් ඒක අටින් සර් drawing කියන නම විතරක් නම් තියෙනවා සර් තියෙන අපි පොඩ්ඩක් බලමු පුතේ පාඩමේ වරුණාම හරි අනේ සර් ඔබද සර් අර මේ හැඩතලේ කපාගෙන ඉදී ආපහු කියලා දෙන්න විශ්වාස කරා හරි අපි පාඩම මෙහෙම කරන්න පාඩමේ වර කරපුවා ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් නේ පැයක් විතර අපි එතෙන්දි කියලා දෙන්න ඈ දැන් තුන් පාරක් විතර කරපු නිසා අනිත් ළමයින්ට මේ අපරාධන ටයිම් එක මම ඔයාලට ඒක අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් පන්ති වරුච්චා මගෙන් අහන්න සර් ඔව් දැන් සර් ඔය පිටිපස්සට පාටක් දානකොට අර තව ඔප්ෂන් දාලා තියෙන එතන මොනවද කොතන මේ මෙතනද කියන්නේ ඔව් සර් ඩිසයින් එකේ ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එක ගැනනේ මේකනේ ඔව් සර් ආ ඒ ටික මම ඉස්සරහට කතා කරන්නේ ඩිසයින් ටැබ් එකට ආපම මේකෙන් කරන්නේ දැන් අපි ග්‍රේඩියන්ට් එකක් දැම්ම පාට දෙකක් අතර වෙනස් වෙන දැන් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකත් එහෙම කරන්න ඕන නම් අපිට ග්‍රේඩියන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒකට ග්‍රේඩියන්ට් කියන එක දීලා මෙතනින් පාට දෙකක් තෝර දැන් ෂේප් එක තියෙන නිසා පේන්නේ නැහැ අපි උඩින් ෂේප් එකක් ඇඳගත්තා මේ බලන්න බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙන විදිහ දැන් පසුබිමත් අපිට වෙනස් කර sorry shape එක ක්ලික් වුණා design එකේ format background එකේ gradient එක තෝරගත්තොත් background එක වෙනස් කරන්න පුළුවන් පාට දෙකක් අතර pitch or text fill කියන එක දැම්මොත් එහෙම අපිට photo එකක් දා insert එකට ගිහිල්ලා photo එකක් දා ගන්න පුළුවන් පසුබිමේ පේන විදිහට මෙන්න මේ විදිහට දැන් තියෙන photo එක ඒ වගේම pattern එකන ගියොත් එහෙම අපිට එක එක රටා බලා ගන්න පුළුවන් ගැටලුවක් සර් දැන් මම සර් පවර් පොයින්ට් එකේ පොඩි මේකක් හදාද හිටියේ සර් සර් කියලා දෙන එක විදියට සර් එකපාරම මේක ඔටෝ ඒ කියන්නේ පවර් පොයින්ට් එකෙන් අයින් වුණා දැන් ඇතුළට ආවට පස්සේ මොනවත් නැහැ සර් ඒකයි ගන්න විදියක් නැද්ද පවර් පොයින්ට් එකේ මේ සයිඩ් එකෙන් පොඩි මැසේජ් එකක් ආවේ නැද්ද ඔටෝ සේව් ඩොකියුමන්ට් එකක් තියෙනවා කියලා නැහැ සර් එකපාරම ඔටෝ ඔෆ් වුණා ඔටෝ සේව් විච් එකක් තියෙනවා කියලා පෙන්වෙන්නේ නැත්තම් ගන්න බෑ වා සේව් කරෙත් නැහැ නේ නැහැ සර් එහෙනම් ගන්න බෑ පුතේ. හරි මේ පාඩමට මේ මේ උගන්න එකටම අදාළ නැති දෙයක් තියෙනවා නම් අපි පාඩම ඉවරනම කතා කරමු ඈ. හරි. දැන් පුතේ දැන් උඩ කෑල්ල අපි හදාගෙන ඉවරයි. ඒකම වගේ නැතත් ඒ ළඟින් යන්න හදාගෙන දැන් මට හිතෙනවා මේ පාට හරි කැතයි කියලා. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දැම්මට පස්සේ මම පොඩ්ඩක් පාට වෙනස් කරගන්න ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා ෂේප් ෆිල් එකට ඇවිල්ලා ග්‍රේඩියන්ට් එක ඉස්සරහට ඇවිල්ලා මෝ ග්‍රේඩියන්ට් ගිහිල්ලා පාට පොඩ්ඩක් වෙනස් කරගන්න මට හරි කැතයි මේ පාට. කොළ පාට ලා කරා නම් හොඳයි කියලා හිතෙනවා. අපිට වෙනවා මේ මෝ කලර්ස් එකට ගිහිල්ලා මෙතන පෙන්වන්න නැති තව කලර්ස් ගන්න පුළුවන් මේ වගේ පැනල් එකක් නෙවෙයි ඔයාලගේ ඕපන් වෙන්නේ වින්ඩෝස් එකේ චුට්ටක් වෙනස්. එදිනුත් අපිට මෙතන එකපාරම බලා ගන්න බැරි කලර්ස් තෝරා ගන්න පුළුවන්. දැන් නම් පොඩ්ඩක් ඇහැට සනීපයි වගේ නිල් පාටත් ඒ වගේ ලා කරගමු ගොඩක් මෝ කලර්ස් එකට ගිහිල්ලා. හරි ඊළඟට පුතේ අපි හදාගන්න යන්නේ මේ මැද තියෙන අකුරු ටික
අකුරු ටයිප් කරන්න මොකද්ද ගන්න ඕනේ? PowerPoint එකේ අකුරු ටයිප් කරන්න text box එකක් ගන්න ඕනේ. text box එක තියෙන්නේ කොහෙද? insert එකේ. insert එකට යන්න පුළුවන් නැත්නම් home එකේ text box එකක් තියෙනවා. දෙන්නම එකයි. කැමති තැනකින් ගන්න පුළුවන්. insert එකට ගිහිල්ලා text box එකක් අරගෙන අපිට අවශ්‍ය තැනින් අඳ ගන්නවා. දැන් මැදනේ ටයිප් කරන්න ඕනේ. මම මේ විතර මැද ටයිප් කරගා. මේ sorry අඳ ගන්නවා. ඔන්න text box එකක් තියෙනවා. ඊළඟට දැන් අපිට තියෙන්නේ ටයිප් කරන්න. ඔන්න මම පොඩ්ඩක් ලොකු කරගන්නම් ඔයාලට පැහැදිලිව පේන්න. දැන් මේ තියෙන අකුරු ටික අපි මෙතන ටයිප් කරගමු. හරි. ඔන්න ඒක ටයිප් කරගත්තා. දැන් පුතේ අපි වැඩ කරන්න යන්නේ අකුරුත් එක්ක. අපි sorry word කියන software එකේදී ඉගෙනගත්ත වැඩ ටික තමයි දැන් කරන්න යන්නේ. මෙයාට අකුරට කලර් එකක් දෙන්න bold කරන්න ඒ ටික තමයි දැන් කරන්න යන්නේ. ඔන්න හොඳට බලා ගන්න. දැන් විශේෂ දෙයක් තියෙනවා. එකම text box එකක් ඇතුලේ මේ කට්ටිය ලිව්වට ඒගොල්ලෝ පාට දෙකකින් ඉන්න සයිස් දෙකකින් ඉන්න. එහෙම වෙලාවට ඔයා මුලින්ම කරන්න ඕනේ මෙතනින් එක්කෙනෙක්ව තෝරගන්න. උදාහරණයක් විදිහට සුදු පාට එක්කනා කියලා හිතන්න. එතකොට එල් අකුර ගාවෙන් සුදු කොටස ඉවරයි. එහෙනම් මට පුළුවන් මෙන්න මේ විදිහට එල් අකුර ගාව ඉඳන් අනිත් පැත්තට සිලෙක්ට් කරගන්න මේ විදිහට. දැන් වෙනස් වෙන්නේ මෙයා විතරයි. ඒ කොටස විතරක් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මොකද කරන්න ඕනේ? හෝම් එකට ඇවිල්ලා home එකේ තමයි මේ දේවල් තියෙන්නේ. home එකට ඇවිල්ලා font color එක white කරගන්න. දැන් ඔයාලා දන්නවා මේ icon එක මං ආය ආය කියන්නේ නැහැ. ඒ අකුර හිම කියන්නේ නැහැ. දැන් දන්නවා font color එක වෙනස් කරන්න කිව්ව ගමන් home එකට ඇවිල්ලා වෙනස් කරන්න දැන් දැනගන්න ඕනේ. ඊළඟට දෙවෙනි කොටස. එයාට නිකන් තැඹිලි පාට වගේ පාටන්න තියෙන්නේ. කහ පාට තැඹිලි පාට වගේ. දැන් මං දෙවෙනි කොටසත් මේ විදිහට sorry මෙන්න මේ විදිහට select කරගන්නවා. දැන් සමහරවිට මේ විදිහට සම්පූර්ණ එකම select වෙන්න පුළුවන්. ඒ වගේ වුණොත් එහෙනම් පොඩ්ඩක් ආය ආපස්සට ඇවිල්ලා අවශ්‍ය කොටස ටික සිලෙක්ට් කරගන්න. එයාට දෙනවා පුතේ මෙන්න මේ වගේ පාටක්. තැඹිලි පාට වගේ. ඔන්න දැන් ගොඩක් සමානයි. මේ අකුරු ටිකත් එක්ක. හරි. දැන් මේව ලොකු කරගන්න ඕනේ. ලොකු කරන්න නම් text box එක සිලෙක්ට් කරලා ඇතුලේ තියෙන අකුරු ටික ඔක්කොම මාක් කරගන්න ඕනේ. control එක ඔබා text box එක ඇතුලේ ක්ලික් කරලා මේක කරන්නේ CTRL බොත්තම ඔබාගෙන ඒ අකුර press කරාම ඇතුලේ ඉන්න කට්ටිය ඔක්කොම මේ විදිහට select වෙනවා. මේ බලන්න. දැන් ඔක්කොම select වෙලා තියෙනවා. select කරලා අපිට පුළුවන් මේ A අකුර උඩට ඊතලයක් තියෙන icon එක පාවිච්චි කරලා font size එක වැඩි කරගන්න. මම මේකට ගොඩක් ලොකු කරගන්න. මෙහෙම උනාට කමක් නැහැ. පස්සේ අපිට මේ චූටි තිත් පාවිච්චි කරලා දික් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි. ඔන්න යාව මැදින් තියාගත්තා. අපිට මැදටාව කියලා අදහසක් ගන්න පුළුවන් චූටි කඩේ එකක් එහෙම පෙන්නවා මැදටාව කියලා. වඩ පෙන්න ස්ලයිඩ් එක මැදින් ඉරක් පෙන්නේ. දැන් ඒ ඉන්නේ මැද කියන එක තමයි පෙන්නේ. ඊළඟට මෙන්න මේ වයින් කියන කොටස පොඩ්ඩක් බෝල්ඩ් කරලා තිනවා. ආයෙත් මම වයින් කියන එක සිලෙක්ට් කරගෙන මොකද බෝල්ඩ් කරන්න නම් කරන්න ඕනේ? මෙන්න මේ B අකුර ක්ලික් කරගන්න ඕනේ. ඔන්න බෝල්ඩ් වුණා. ෆොන්ට් එකේ හැඩෙත් පොඩ්ඩක් වෙනස්. අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ තියෙන ෆොන්ට් එක තෝරගන්න එකට එකක් හතරස් ෆොන්ට් එක හතරස් නෙවෙයි මං කියන්නේ අර අග්නිස්තාල් ටික රවුම් නැති ෆොන්ට් එක. ඒකට අර ඒරියල් කියන එකේ තියෙන ඒරියල් බ්ලැක් කියන ෆොන්ට් එක ගැලපෙයි. හරි. ඒ ෆොන්ට් එක තෝරගත්තාම පොඩ්ඩක් තව අකුරු ලොකු වුණා. ඒ වගේ වුණොත් අපිට පුළුවන් ආයෙත් ඒ අකුරට පහළට ඊතලයක් තියෙන අයිකන් එක පාවිච්චි කරලා මේ විදිහට පොඩි කරගන්න. ඔන්න අපි ටෙක්ස්ට් එක හදාගෙන ඉවරයි. දැන් චුට්ටක් ටෙක්ස්ට් එක පොඩි කරගමු. හරි. ටෙක්ස්ට් එක පොඩි කරලා මෙන්න මේ විදිහට තියාගන්න. ඊළඟට අපිට ඊට යටින් තව ටෙක්ස්ට් එකක් තියෙනවා. දැන් මොකද කරන්න ඕනේ? ඉන්සර්ට් එකට ගිහිල්ලා බෝල්ඩ් වෙලා නැහැ. අර අනිත් මේක බෝල්ඩ් නැහැ නේද? හරි. එතකොට එහෙම වැරදිලා බෝල්ඩ් වුණොත් එහෙම බෝල්ඩ් නැති කොටස මාක් කරලා මේක නැති කරලා දාන්න. දැන් ෆොන්ට් එක කොහොම අපි වෙනස් කරපු නිසා ඒ ෆොන්ට් එක ටිකක් කොහොමවත් බෝල්ඩ් ෆොන්ට් එකක්. ඒ වගේ වුණොත් එහෙම ඒ කොටස විතරක් ෆොන්ට් එක මාරු කරගන්න පොඩ්ඩක් කෙට්ටු එකට. ඒක වුණා කෙට්ටු වැඩි වගේ. මෙහෙම තියෙනවා. හරි. දැන් නම් ගොඩක් සමානයි. දැන් යටින් තියෙනවා තවත් text box එකක්. එහෙනම් මොකද කරන්න ඕනේ? insert එකට ගිහිල්ලා text box කෙනෙක් click කරලා යටින් තව චූටි කෙනෙක් අඳ ගන්නවා මෙන්න මේ විදිහට. චූටි කෙනෙක් ඇඳලා මේ යටින් තියෙන අකුරු ටික type කර ගන්නවා. කැපිටල් අකුරෙන් තමයි ටයිප් කරලා තියෙන්නේ මෙන්න මේකේ.
එනම් අපිට පුළුවන් කීබෝඩ් එකේ තියෙන caps lock කියන බොත්තම ඔබලා type කරන්න. ඔන්න PowerPoint template. ඒ විදිහට type කරගන්න. ඊළඟට එයාගේ පාට සුදු පාට. එහෙනම් මොකද කරන්නේ අකුරු ටික ඔක්කොම select කරලා එයාට සුදු පාට දෙනවා. කැමති නම් font size එක චුට්ටක් ලොකු කරගන්නත් පුළුවන්. ඔන්න විදිහ. ඊළඟට මෙයා මේ විදිහට පොඩ්ඩක් මැදට හදා ගන්න පුළුවන්. අන්න හදාගත්තා. දැන් බලන්න දෙපැත්තෙන් චූටි ඉර දෙකකුත් දාලා තියෙනවා. අපිට මේකට පුළුවන් shape පාවිච්චි කරන්න. shape එක පාවිච්චි කරලා ඉර දෙකක් ඇඳ ගන්න පුළුවන්. insert එකට ගියා shapes එකට ආවා rectangle එක select කරගත්තා. දැන් rectangle එකේ මේ තඩි කොටු විතරක් නෙවෙයි අඳින්න පුළුවන්. මේ වගේ හීනි කොටුවක් උනත් ඇඳ ගන්න පුළුවන්. හරි. ඒ නිසා insert එකට ගිහිල්ලා rectangle එකක් ගන්න. rectangle එකක් අරගෙන අපි පොඩ්ඩක් ගිහිල්ලා බලාගෙන ඉමු කොහොමද තියෙන්නේ කියලා. ආ W අකුර ඉවර වෙන තැනට වගේ චූටි ඉරක් තමයි අඳින්න ඕනේ P අකුරින්. එහෙනම් මේ හරියේ මුලින්ම ලොකු කොටුවක් ඇඳ ගන්න මේ වගේ. එතකොට ලේසිනේ. ඊළඟට කොටුව ඇඳලා පස්සේ මේ තියෙන චූටි තිත් පාවිච්චි කරලා චූටි කරගන්න පුළුවන්. තවත් චූටි කරගන්න නම් ස්ලයිඩ් එක පොඩ්ඩක් zoom කරගෙන මේ විදිහට යටින් තියෙන zoom bar එක ඒකෙන් zoom කරගෙන තව පොඩ්ඩක් පොඩි කරගන්න. ඊට පස්සේ මෙයාගේ size එකත් අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊළඟට පුතේ තවත් චූටි ඉරි කෑල්ලක් තියෙනවා. දැන් තවත් චූටි ඉරි කෑල්ලක් ඕනේ වුණොත් අපිට insert එකට ගිහලා shape එකෙන් අඳ ගන්නත් පුළුවන්. නැත්නම් මෙයාගේ duplicate එකක් ගන්නත් පුළුවන්. duplicate එකක් අරන් කොට කරක් කමක් නැහැනේ. duplicate එකක් ගන්න right click කරලා copy කරලා paste කරන්න පුළුවන්. නැත්නම් keyboard එකේ තියෙන CTRL කියන බොත්තම ඔබාගෙන D අකුර ඔබන්නත් පුළුවන්. මොනවා CTRL බොත්තම ඔබාගෙන D අකුර ඔබනවා. මොන තවත් එක්කෙනෙක් ආ. එයාවත් තියා ගන්න යටින්. හැබැයි එයා කොට වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට එයාව කොට කරගන්න. දැන් බලන්න දිගේ එකනයි කොට එක. දැන් දෙන්නම හරි. දිගේ එකනක් තියෙනවා කොට එකනක් තියෙනවා. දැන් දිගේ එකනට දෙන්න ඕනේ මෙන්න මේ වගේ පාට. කොහොමද කරන්නේ? ෂේප් එක ක්ලික් කරපු ගමන් අපිට හම් වෙනවා ෂේප් ෆෝමැට් එක. ඒක ඇතුලේ තියෙන ෂේප් ෆිල් එකෙන් අපිට පාටක් දෙන්න පුළුවන්. පාටක් දෙන්න කලින් අවුට්ලයින් එක නැති කරගන්න ඕනේ. අවුට්ලයින් එකේ තියෙන චූටි ඉතලේ ක්ලික් කරලා no outline කියන එක ක්ලික් කරා. ඔන්න අවුට්ලයින් එක නැති වුණා. ඊළඟට ෂේප් ෆිල් එකට ඇවිල්ලා පාටක් තෝරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊළඟට මෙයාටත් ඒ විදිහටම අවුට්ලයින් එක නැති කරනවා shape fill එකෙන් සුදු පාට තෝරනවා. ඔන්න අපි ඉරි දෙකත් ඒ විදිහටම දාගෙන ඉවරයි. font වල size ටුට්ටක් වෙනස් ඒ වුණාට ඒ ළඟින් යන විදිහට තියෙනවා. මෙයා තව පොඩ්ඩක් පොඩියට තමයි තියෙන්නේ. ඔව් පුතේ. ඒක අර සර් අර අර ඉරට සර් කහ පාට වගේ පාට දෙන එක සර් format paint කියන එකෙන් සර් කර හැකි නේද? ඔව් එතනින් කරන්නත් පුළුවන්. සෝරි ෆෝමැට් පේන්ට් එකකින් කරනවා නම් තව ෂේප් එකකට දාදි තමයි එක් කරන්නේ. අකුරු ටිකෙන් බෑ. සර් ඔව්ද? ෆෝමැට් එකෙන් උත් පුළුවන් නේ සර් එක් කරන්න? ඔව් ෆෝමැට් එකෙන් උත් පුළුවන්. හරි සර් තැන්කියු. හරි. දැන් පුතේ බලන්න තව විශේෂ දෙයක්. ඒ තමයි අනිත් පැත්තේ ඉන්නෙත් මේ දෙන්නා වගේ දෙන්නෙක් නේ. මේ බලන්න. ඒ දෙන්නම තමයි. එහෙනම් අපිට පුළුවන් මේ දෙන්නගේ කොපියක් අරගෙන මේ පැත්තෙන් තියාගන්න. ඒක කරන්න මෙහෙමයි. කොහමද shape දෙකක් එකපාර අපි select කරේ ඉස්සලා? control එකත් එක්ක. අන්න හරි. control බොත්තම ඔබාගෙන මේ දෙන්නගේ උඩ මෙන්න මෙහෙම click කරනවා. දැන් මේ දෙන්න select වුණා. දැන් මේ දෙන්නගේ duplicate එකක් හදාගන්න අපිට පුළුවන් keyboard එකේ තියෙන CTRL නැත්නම් control බොත්තම ඔබාගෙන D අකුර press කරා. ඔන්න තව දෙන්නෙක් හැදුණා. හැදුනට පස්සේ කොහෙ වෙනතනක් ක්ලික් කරන්නේ නැතුව මෙතෙන් ගියාට පස්සේ ඊතල වෙනස් වෙනවා මෙන්න මේ වගේ ඊතල හතරකට. ඒ ඊතල හතර ආවට පස්සේ ක්ලික් කරගන්න ඇදගෙන ගිහිල්ලා මේ පැත්තෙන් තියන්න. හරි. දැන් තිබ්බට පස්සේ මෙහෙම තමයි පේන්නේ. දැන් අපිට පුළුවන් සුදු පාට එක්ක පොඩ්ඩක් මෙහෙට අරගෙන එන්න. අන්න හරි. දැන් මේ PowerPoint එකේ අපි එහෙට මෙහෙට කරනකොට චූටි කඩේරි වලින් අපිට හරිම ලේසියෙන් බලා ගන්න පුළුවන් කෙලින් තියනවාද කියලා. දැන් උඩ කහ පාට ඉරයි යටින් තියෙන සුදු පාට ඉරයි හරි කෙලින් තියෙනවා කියලා කඩේරි වලින් පෙන්නනවා. එතකොට නතර කරන්න. ඔන්න පුතේ දැන් අපි ඒකත් හදාගෙන ඉවරයි. සර්. ඔව්. එතකොට අපි දෙපැත්තම හරි සමානව හදාගත්තා කියලා කොහොමද හොයාගන්න ක්‍රමයක් තියෙන්නේ?
දෙපැත්තම හරි සමානව හදාගත්තා කියන්නේ ඔයා කියන්නේ ස්ලයිඩ් එකේ මැදට ආව කියලා හොයාගන්නද? නෑ සර්. දැන් එහා පැත්තේ ඉරි දෙකයි අනිත් පැත්තේ එක සමාන මෙහෙමයි. එක සමානද කියලා බලන්න සමහර වෙලාවට මෙයාව වෙනස් කරනකොට ඊතල වලින් පෙන්නන. දැන් පොඩ්ඩක් ඉන්නකො දෙන්නම පෙන්න ගමුකෝ මෙහෙම. හරි. සමහර වෙලාවල් වලට ඊතල වලින් අපිට පෙන්නනවා. දැන් අද අනිත් පැත්තේ ඊතලී ඊතල දෙකක් පෙන්නනවා දෙපැත්තට. අනිත් පැත්තේ ඊතලනේ අනිත් පැත්තේ shape එකේ තැඹිලි පාටේ බලන්න. ආ ඒ කියන්නේ දැන් PowerPoint එක අපිට කියනවා ඒ දෙන්න සමානයි කියලා. ඒ එක. එහෙම හදා ගන්න පුළුවන්. නැත්තම් මෙයාව මෙතෙන් දරන් ගිහිල්ලා මේ උඩහරේකින් තියලා ඉතින් දිග සමානට හදාගෙන ආයෙ මෙතෙන් දරන් එන්නත් පුළුවන්. දැන් එහෙම සමාන අරන් ආවට දැන් ආයෙ අපිට හොයා ගන්න බෑනේ හරි කෙලින් තියාගන්න. චුට්ට පහලට පහලට එද්දි මෙන්න මෙහෙම කඩේරි වලින් පෙන්නනවා හරි කෙලින් දින්න කියලා. එතකොට නතර කරා නම් හරි. දැන් ඔයා මේ ප්‍රශ්නේ අහද්දි මම දැක්ක දෙයක් තමයි මේ සම්පූර්ණ කොටස. මෙන්න මේ කොටස ඉන්නේ සයිඩ් එකේ මැද නෙමෙයි. මේ පැත්ත පොඩ්ඩයි මේ පැත්තේ ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් හිස් තැනක ක්ලික් කරගෙන මෙහෙම ඇදගෙන ඉන්න. එතකොට මේගොල්ලෝ ඔක්කොම සිලෙක්ට් වෙනවා. මෙන්න මේ විදිහට ඔක්කොම සිලෙක්ට් වෙනකම් කරන්නේ. ඊට පස්සේ අර ඊතල හතරේ මවුස් පොයින්ටරේ තියෙන. ඒක එනකන් මෙහෙම ලං කරලා දැන් අපිට පුළුවන් මේගොල්ලොම මෙහෙම විදිහට ඇහැට පේන විදිහට මැදට අරගෙන ඉන්න. සර්. ඔබද? සර් ටෙම්ප්ලේට් කියන එකට අර මේ මේ රෙක්ටැන්ගල් එක ටිකක් ලං වෙන්න ඕනේ නැද්ද? ආ මේ පැත්තයි වෙනස් නේද ළඟ? ඔව් අපිට ඒක හදා ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට දෙන්නම ලං වෙන්න ඕනේ. එතකොට කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන දෙන්නම ක්ලික් කරලා කීබෝඩ් එකේ දැන් මේ වගේ චූටි දුරක් එහෙට මෙහෙට කරද්දී ඔයාලට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කීබෝඩ් එකේ තියෙන ඊතල හතර තියෙන්නේ. ඒ ඊතල හතර පාවිච්චි කරලා මෙහෙට එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන්. එතකොට සියුම්ම එහෙට මෙහෙට කරන්න ඕන වෙලාවට ඒ බොත්තම් හතර පාවිච්චි කරන්න පුළුවන්. හරි ඔන්න මම පොඩ්ඩක් ලං කරගත්තා ඒක. දැන් ඒකත් හරි. දැන් ඔයාලා දන්නවා ග්‍රේඩියන්ට් එකක ෂේප් එකක් දාගන්නේ කොහමද? ෂේප් එක වැඩි කොටස් කපන්නේ කොහමද? බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාන්නේ කොහමද? ඒ ටික දාන්න. දැන් අපි යන්නේ යට කොටස හදාගන්න මෙන්න මේ පීස්. ඔබද? සර් ඔකසර් අර මේ පිටිපස්සෙන් තියෙන සර් මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකට උඩින් සර් හෙවණලි වගේම. ඔව් අපිට ඒවත් ෂේප් වලින් දාගන්න පුළුවන්. දැන් මේ වගේ ෂේප් එකක් අතින් අඳ ගන්න පුළුවන්. මට නම් එච්චර ලස්සන අඳින්න බෑ. ඔයාලට ලස්සන අඳින්න පුළුවන් නම් මේ තියෙන්නේ ෂේප් එකට ආපහා මේ එක එක මේ අඳින්න පුළුවන් හැඩ මේ තියෙන්නේ. ඉරි පැන්සල් අයිකන් වගේ ඒවා. ඒක ක්ලික් කරලා ඒ හෙවණල්ලක් වගේ එකක් අඳින්න පුළුවන් මෙහෙම. මට නම් එච්චර ලස්සන අඳින්න බෑ. මම දැක්කන ඇඳිච්ච එක. මේ එහෙම නැතුව මේ වගේ ෂේප්ම අපිට PowerPoint එකේ ගන්න නැහැ. මේ වගේ ෂේප් අපිට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එන්නේ කරන ඉන්දියා කියා දෙන්න. ඔව් අපි Google search කරලා මේ කොහමද shape එකක් හොයාගන්නේ කියලා බලමු. දැන් පුතේ යට කොටස හදාගන්නේ. දැන් යට කොටස හදද්දිත් උඩ එකම තමයි යටත් තියෙන්නේ බලන්න. පුංචි size එකේ විතරයි වෙනසක් තියෙන්නේ. ඒ වගේ වෙලාවලදී අපිට පුළුවන් මෙයාගෙම duplicate එකක් ගන්න. මෙයාව click කරා control බොත්තම වාගෙන D අකුර press කරා. ඔන්න තව එක්කෙනෙක් හැදුණා. දැන් මෙයාගේ පැත්ත වෙනස් කරගන්න ඕනේ. මේ රවුම වගේ පැත්ත උඩට එන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් ෂේප් එකේ උඩින් මේ ඇවිල්ලා තියෙන චූටි රවුම් අයිකන් එක ක්ලික් කරලා මෙන්න මෙහෙම මෙයාව කරකන්න. මේ විදිහට කරක ගන්න පුළුවන්. කරකලා මෙහෙම තිබ්බා. තිබ්බට පස්සේ බලන්න බෝල පැත්ත එන්න ඕනේ අපේ දකුණු අත පැත්තට. හැබැයි මෙයාගේ තියෙන්නේ වම් අත පැත්ත. එහෙම වුණොත් මොකද කරන්න ඕනේ? වටේට තියෙන මේ 34 පාවිච්චි කරලා මෙයාව කරකන්න පුළුවන්. මෙන්න මේ විදිහට. කරකලා ආයි පොඩ්ඩක් මෙහෙට ඇදලා සයිස් එක හදා ගන්නවා මෙන්න මෙහෙම. සර් ඔබද? සර් අර හදලා තියෙන රූපේ මේ ඒවට උඩින් දෙක දෙක වගේ පේන්න හදලා තියෙන ඒවා හදනවා දෙක දෙක හදනවා නම් හරි අපි මේක හදමු එහෙනම්. නමුතේ මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපුවා තාම මේගොල්ලෝ මේ පාවිච්චි කරලා තියෙන්නේ. අපිට PowerPoint එකෙන් ඕක ඔය විදිහටම ගන්න අමාරුයි. අපි ළඟින් යන විදිහට හදමු. හරි. මොකද එහෙම ෂේප් නැහැ. ඒක මේ අපි අතින් හදන්න ඕනේ. එතකොට PowerPoint එකේ තියෙන ඔප්ෂන් වලින් මේ මේ වගේ ෂේප් එකක් හදන්න නැතරම් බෑ. අඳින්න නම් පුළුවන්. ඉතින් ගොඩක් දක්ෂ කෙනෙක්ට ලස්සන නැදලා ගත්ත හැකි. හරි. ෂේප්ස් වලින් නැතුව වෙන විදිහකට ගන්න ක්‍රමයක් නැද්ද සර්? නෑ පොතේ. ෂේප් වලින් තමයි ඉතින් මේ වගේ හැඩතල ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා draw එකට ගිහලා අඳින්න ඕනේ. ඒක ඊට වඩා අමාරු වෙන මවුස් එකෙන් අඳිනවා කියන එක.
ඊළඟට දැන් මෙතෙන්ටත් රවුම් කැල්ලක් ඕනේ. එහෙනම් මේ උඩ තියෙන රවුම් කැල්ල control එක ඔබාගෙන D අකුර press කරලා duplicate කරගෙන පහළට රන් එනවා. අරගෙන ඇවිල්ලා කරගනවා. මෙන්න මෙහෙම. කරකලා කැමති නම් මෙහෙම තියාගන්නත් පුළුවන්. එතකොට මෙතනින් කැපිච් වගේ කැල්ල අපේන. උතර කැතයිනේ. ඒ නිසා මොකද කරන්නේ? මේ 34 පාවිච්චි කරලා මෙයා කණ පිට ගහන්න ඕනේ. මෙන්න මෙහෙම කණ පිට ගහ ගන්න. ඊළඟට ගෙනල්ලා මේ මුල්ලෙන් තියාගන්න. දැන් පොඩ්ඩක් size එකත් කැමති නම් වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙයාට කරන්න ඕනේ වැඩක් කියන්න. දැන් මෙයා උඩ ඉන්නවා. මොකද කරන්න ඕනේ මෙයාට? එයාගේ අර අන්තිම කොටස අහක් කරන්න ඕනේ. अवश्य shape format එකට ආවා ඊළඟට shape fill එකේ තියෙන චූටි ඉතාලේ ක්ලික් කරලා gradient කියන එකට ඇවිල්ලා මෙතන තියෙන gradient වලින් කැමති හැඩයක් තෝරගන්න ඕනේ දකුණින් ඉඳන් වමටද උඩින් ඉඳන් පහළටද කැමති එකක් තෝරගන්න ඕනේ මං මෙතනින් මේ වෙලාවේ මෙන්න මෙයාව තෝරගන්නවා දැන් මේගොල්ලන්ට නම් තියෙනවා ඔය දිග නම් මතක තියාගෙන ඉන්න ඕනේ ඇහැට පේනවනේ කොහොමද කියලා ඒක බලලා ක්ලික් කරන්න ඔය දර ක්ලික් කරගන්න ඊළඟට ආයත් shape format එකේ shape fill එකේ චූටි ඉතලේ ක්ලික් කරලා gradient එකට ඇවිල්ලා යටින් තියෙන more gradient කියන එක ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරාම මේ panel එක open වෙනවා. panel එක open වුණාට පස්සේ දැන් අපිට පුළුවන් පාට තෝරන්න. දැන් බලන්න මේ පැත්තට එන්න ඕන කහ වගේ පාට. අපි මුලින්ම හොයාගන්න ඕනේ මේ පැත්තට අදාළ ඊතලේ මොකද්ද කියලා. දැන් මේක නෙවෙයි. එයා ඉන්නේ අනිත් පැත්තේ. එහෙනම් මේ කොළ පාට ඊතලේ තමයි අපිට මේ වැඩේ කරන්න අවශ්‍ය කරන ඊතලේ. වම් පැත්තට පාටක් දාගන්න. එහෙනම් මේ ඊතලෙ ක්ලික් කරලා යට දෙනවා දැන් බිලි පාට කහ පාට වගේ පාට excuse me sir ඊතලෙට අපි දෙනවා රතු පාට වගේ පාට ඔන්න sir ඔබතේ අපිට sir දැන් අර ෆොටෝ එකේ තියෙන ඒ පාටම sir මේකට කොපි කරලා එහෙම පුත් කරන්න බෑද sir ගන්න පුළුවන් ගන්න පුළුවන් දැන් මම ඔයාලට ඒක පෙන්වුවේ නැත්නම් මැක් එකේ සම්පූර්ණයෙන්ම වෙනස් ඒක කරන විදිය ඒක වින්ඩෝස් වලදී කරන විදිය මම ඔයාලට කටින් කියන්නම් කට්ටියට බලලා ක්ලික් කරගන්න වෙයි. හොඳේ? මෙහෙම. shape ක්ලික් කර. ඔබතේ. සර් මගේ මේ අර පොඩි shape එකේ අටට ආරං send to back කරාම අර සේරගෙම්ම shape වලට පිටිපස්සට යනවා නේ සර්. ආ ඔයා background එකට දාගත්තේ shape එකකින්ද? ඔව්. ආ ඒක දැන් හොඳ හොඳට හිතුවොත් එහෙම අදහසක් එන්න ඕනේ. මොකද කරන්න ඕනේ නේද? පසුබිමට දාපු shape එක තියෙන්නේ. දැන් මේ හරිය නිකන් ඔයා ක්ලික් කරොත් එයාව ක්ලික් වෙනවනේ. मट हितना मे आगे ग्रेडियंट गेलपिंदी मेदर तव इन गंट रतुपाट को तीन रतुवागे चुट्ट मेहरी तीन इट मिन्न मेवा अम तोर अभी रोस पाट दिमो कलर्स इकट्ला रोस पाट तोरगम තව එකක් මෙතෙන්ට දාගන්නද? ඕසේ එක කොහොමද? මෙතන නිකන් ක්ලික් කරන්න. එතකොට එනවා මේ ඊතල ඕන තරම් ගන්න පුළුවන්. සර්, excuse me sir. ඔබසේ. කොහොමද සර්? අනිත් ෆොටෝ එකේ තියෙන ඒක සර් මේක. ආ, ඒක මම පෙන්නනවා. ඒක කරන්නේ ද මේ වගේ ආවට පස්සේ. අපි කලර් එක තෝරන ඔයාලගේ කලර් කියන එක තෝරගත්තාට පස්සේ මෙතන යට තියෙයි මෙන්න මේ වගේ අයිකන් එක. මේ තියෙන්නේ. අර ඇහැට බෙහෙත් එහෙම දාන අයික මේ අයිකන් එක ලෝ. චූටි තියෙන්නේ අර කැලක් මොකක්ද ඒකට කියන්නේ බියුරෙට්ටුවද ටිකෙට්ටුවද මොකක්ද මන්දා මේ අයිකන් එක එයා ඉන්නව නේද මේ කලර් ක්ලික් කරලා රසේ අන්න එයාව ක්ලික් කරගන්න එයාව ක්ලික් කරලා අපිට ඕන තැනකට ගිහිල්ලා අපිට කැමති පාටක් උඩට ගිහිල්ලා ඔබවුවට පස්සේ ඒ තියෙන පාට අපේ ෂේප් එකට ගන්න පුළුවන් ඔන්න බලන්න මම රෝස පාට
මෙතෙන්ට ඒ පාට ආවා. ඊළඟට මම ඕකේ කරගන්නවා. දැන් අපේ shape එකටත් ඒ පාට ඒ විදිහටම ආවා. දැන් මෙතන වැඩේ වෙලා තියෙන්නේ තෝරාගෙන තියෙන gradient එක අපිට අවශ්‍ය හැඩයට නෙවෙයි තියෙන්නේ. ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් මෙතන මේ angle කියලා තියෙන අංශක ගන්න. ඒක වෙනස් කරලා මේ විදිහට අපිට කැමති angle එකට කරක ගන්න gradient එක. දැන් වලට වෙනසක් පේන්නේ නැතුව ඇත්තේ මෙතන අපි දාලා තියෙන පාට ගොඩාක් සමානයිනේ. අපි වෙනස හදාගන්න විතරක් කළු පාට දාගමු දැනට. හරි. දැන් කළු පාට කියන එක අපි ගන්න ඕනේ වම් මත පැත්තට මේ පැත්ත කොහොමද රෝස් පාට එහෙනම් රෝස් පාට තියෙනවා. යා හරි. දැන් කළු පාට ගන්න යන අනිත් අතට. එහෙනම් මේ අංශක ගාන පොඩ්ඩක් වෙනස් කර කර අන්න එහෙම හදාගන්න පුළුවන්. දැන් හරි. දැන් කළු පාට උඩ ක්ලික් කරලා කලර් එකට ගිහිල්ලා ඔයාලගේ මෙතන නිකන් මේ අයිකන් එක තියෙයි Mac OS එකේ එහෙම නැහැ පුතේ. මොකද කලර්ස් එකට තමයි මං යන්න ඕනේ. ඊට පස්සේ මේ අයිකන් එක ක්ලික් කරලා මේ පාට කොපි කරගන්න. ඊළඟට ඕකේ කරමු. අන්න හරි. දැක්කනේ. ඒ විදිහටම හදාගන්න පුළුවන් පාට කොපි කරලා. අපිට මම ඔයාලට ඔබදේ. අපිට සර් එතකොට අර වෙන ෆොටෝ එකක තියෙන shape එකක් ඒ වගේ ගන්න බැයිද? ආ එහෙම ගන්න බෑ. shape එකක් ගන්න බෑ. පාට විතරක් කොපි කරගන්න පුළුවන්. දැන් මගෙන් එක්කෙනෙක් ඇහුවා මේ තමයි දෙක දෙක වගේ තියෙන එක හදාගන්න පුළුවන්ද කියලා. අපි පොඩ්ඩක් කරලා බලමු මේ වැඩේ හරියට වෙයිද කියලා. හරි සරලයි. ඉතින් අර පොඩ්ඩක් කල්පනා කරලා කරන්නයි තියෙන්නේ. දෙක දෙක වගේ පේන තව එක්කෙනෙක් ඕනේ. මෙයාගේ ඩුප්ලිකේට් එකක් ගන්නවා. හරි. එයාගේ උඩින්ම තියාගෙන එයාගේ උස පොඩ්ඩක් වැඩි කරගන්න. මෙන්න මෙහෙම. ඊළඟට දැන් මේ පිටිපස්සෙන් ඉන්න එකනයි ග්‍රේඩියන්ට් එක බලන්න. කහ පාට පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. එහෙනම් කහ පැත්ත මෙන්න මෙහෙම ඇදගෙන යනවා මේ පැත්ත. දැන් එයා ඉස්තරහෙන් හිටියනම් මෙහෙම තමයි පේන්න ඕනේ. හැබැයි එයා ඇත්තටම ඉන්න ඕනේ පිටිපස්සහනේ. දැන් මම කරන්නේ එයාගේ උඩ රයිට් ක්ලික් කරලා සෙන්ඩ් ටු බෑක් කියන එක දෙනවා. දැන් සෙන්ඩ් ටු බෑක් දුන්නම් පොඩි ගැටලුවක් ආවා. ඒ මොකද්ද? බලන්න මෙන්න මෙතන වෙලා තියෙන දේ. ඔව් අකුරු ටිකක් කැපිලා තියෙනවා. ඒක තව වැරද්දක්. මෙන්න මෙතන. නිල් පාට එක අන්න යටටම ගිහිල්ලා. නිල් පාට එකටත් නිල් පාට එක්ක නාවත් පහු කරගෙන එයා පිටිපස්සට ගිහිල්ලා. දැන් එහෙනම් මේ නිල් පාට එක්ක නා උඩ රයිට් ක්ලික් කරලා එයාටත් දෙනවා ආයෙත් සෙන්ඩ් බැක් එක. දැන් එයා කහ පාට එක්ක නා පහු කරගෙන ආයෙ පිටිපස්සට යනවා. ඔන්න පුතේ අර කියපු විදිහට අපි ඉරි දෙකක් දාගත්තා. එතකොට පවර්පොයින්ට් එකේ වැඩ කරනකොට තමන්ගේ හිතේ තියෙන දේ මෙතන තමන්ඩම අතින් හදලා හදා ගන්න වෙනවා. දැන් ඒකට ඔප්ෂන් එකක් මේකේ ක්ලික් කරලා ඉරි දෙකක් වගේ පේන්න කියලා එහෙම හදා ගන්න බෑ. තමන්ට වඩා කල්පනා කරලා ආ මෙහෙම කරා නම් හරි නේද කියලා හිතුච්චාම කරලා බලන්න. එතකොට හරිනවා. දැන් මේකටත් එහෙමයි. මේ නිල් පාට එකටත් ඉරි දෙකක් වගේ පේන්න ඕන නම් මෙන්න මේ විදිහට මෙයාගේ තවත් ඩුප්ලිකේට් එකක් ගන්න. ඩුප්ලිකේට් එකක් කරන් පොඩ්ඩක් යටින් තියාගන්න. දැන් මේක පාටින්ද වෙනසක් පේන්නේ නැහැ නේ වලට. මම වෙනස කරන්න සෝරි වෙනස පේන්න පාට වෙනස් කරන්නම්. හරි. මේ වගේ ඉරි දෙකක් වගේ පේන්න පොඩ්ඩක් යටට තියාගන්න. ඊට පස්සේ shape fill එකට අවිල්ල එයාට අලුත් gradient එකක් දෙමු. එයාටත් ඒ හැඩේම ග්‍රේඩියන්ට් එකක් තෝරලා පාට ටික වෙනස් කරගන්න අර නිල් පාට. අපි දැන් මේ ලා නිලුයි තද නිලුයි නේ දෙපැත්තට. මැද එක්කනවා වයින් කරලා ගමු ඊට පස්සේ. මේ රතු පාට එක අයින් කරනවා. ඊළඟට පොඩ්ඩක් පැහැදිලිව දෙන්නෙක් වගේ පේන්න මේ විතර හදා ගන්න බලමු. ආ යා කොළ පාට වගේ ගන්න තියෙන්නේ. වෙනන් යාට කොළ පාට දෙමු. මෙන්න මේක දෙමු. හරි. ඊළඟට දැන් මොකද කරන්න ඕනේ මෙයාව? ලස්සනට පේන්න නම් පිටිපස්සහට තල්ලු කරලා එලවලා දාන්න ඕන. ඔන්න මම මෙයාව එලවලා දානවා. සෙන් ටු බෑක්. ආ දැන් එයාව පේන්නෙම නැහැ. පේන්නෙම නැත්තම් මොකද්ද පේන්නේ නැති වෙන්න හේතුව? පේන්නෙම නැති වෙන්න හේතුව තමයි මෙන්න මේ නිල් පාට එක්ක නා ඉන්නේ එයාට ඉස්සරහින්. එහෙනම් දැන් මෙයාව ආයෙත් එලවලා දාන්න ඕන. උඩින් ඉන්න එක්කනම පිටිපස්ස එලවන්න ඕන. දැන් මම මෙයාටත් කියනවා ඔයා ගිහලා පිටිපස්සෙන් හිට ගන්න කියලා. මම තල්ලු කළාද? ආ දැන් හරි. දැන් අපිට මේක අපේ තෝරගත්තු ඩිසයින් එකේ වගේම ඉරි දෙකක් විදිහට බලා ගන්න පුළුවන්. කලර්ස් තෝරගන්නකොට පොඩ්ඩක් ගැලපෙන විදිහට තෝරගන්න. එතකොට මේක ලස්සනට බලා ගන්න පුළුවන්. දැන් පුතේ මෙතන තියෙන අකුරු ටික පොඩ්ඩක් ලොකු වැඩි වගේනේ. එහෙම වුණොත් එහෙම අකුරු ටික විතරක් සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට චුට්ටක් පොඩි කරගමු. හරි. එතකොට අපිට පුළුවන් ඉඩකඩ හදා ගන්න මෙන්න මේ විදිහට. ඊළඟට මෙන්න මේ අකුරු ටිකත් ගනනලා උඩින් තියනවා. උඩින් තියලා මෙයාලව පොඩ්ඩක් චූටි කරනවා. මෙන්න මෙහෙම. ඊළඟට මේ ඉරිත් එකින් එක ගනනලා අපි තියාගමු.
ඉති වගේ දේවල් ගෙනල්ලා ෂේප් එහෙට මෙහෙට කරන එක හරිම ලේසියෙන් පවර්පොයින්ට් එකේ අපිට කරන්න පුළුවන්. හරි. ඔන්න ඒ කෑල්ල හදාගෙන ඉවරයි. ඩිසයින් එකක් අපි කොපි කරලා ඉවරයි. දැන් තව කෑල ටිකක් තියෙනවා අපිට එකතු කරගන්න. මොනවද ඒ කෑලි? අර උඩින් තියෙන රවුන්ඩ් එක. රවුන්ඩ් ටිකක් දාගන්න ඕනේ. හරි. ඒකට අපිට පුළුවන් ඉන්සර්ට් එකේ තියෙන ෂේප් වලින් ඒ වගේ රවුමක් තියනවාද කියලා මුලින්ම බලමු. තිබුණොත් දාමු නැත්නම් අපි හදමු එකක් අතින්. බලන්න මේ තියෙන රවුම් කෑල්ලක් චූටි. ඒ රවුම් කෑල්ල ක්ලික් කරලා මෙතන අඳ ගන්න. ඉතින් පොඩ්ඩක් ස්ලයිඩ් එක zoom කරගන්න ඔයාලට පැහැදිලිව පේන්න. දෙන්නවම පේන්නත් ඕනේ මට. හරි එහෙම කරමුකෝ. හරි. මේ වගේනේ හදා ගන්න ඕනේ. දැන් මම ළඟට ගෙනල්ලා චූටි කරලා කොට කරලා මේ කහපාට ඊතල වගේ තියෙන ඒ වගේම පුළුවන් මේ රවුමේ ප්‍රමාණය එහෙම හදා ගන්න අවශ්‍ය නම් මෙන්න මේ වැඩි කර ගන්නත් පුළුවන්. මේ තිබිච්ච ගන්න හොඳයි අපි ඒක තියාගමු මේ විදිහටම. ඒ වගේම රවුමේ මහත ගතියත් මෙන්න මේ අනිත් ඊතලෙ වෙනස් කර ගන්න පුළුවන්. හරි. දැන් මෙන්න මේ විදිහට චූටි ඊතලෙ චූටි රවුම් කැල්ල මුලින්ම හදාගන්න. දැන් ඒ වගේ කෙනෙක් යටටත් තෝරන්නේ. දැන් ඔක්කොටම කලින් කොපියක් යටට දාගන්න එපා. අපි මෙයාට කරන්න ඕනේ වෙනස්කම් ටික ඔක්කොම කරලා එයාගේ කොපියක් ගමු. ඒතකොට අනිත් එක්කනට කරන්න ඕනේ නැහනේ. දැන් මෙයාගේ පාට වෙනස් කරන්න ඕනේ තද රෝස පාටක් වගේ එකට. එහෙනම් shape format එකට ගියා. shape fill එකට ඇවිල්ලා තද රෝස පාටක් තෝරගන්න. ඒකල outline එක නැති කරන්න. outline එක තියදී හරි කැතයි. ඒකයි මම outline නැති කරන්නේ. මොනවා no outline ටික දෙන්න. දැන් මෙයාගේ ඩුප්ලිකේට් එකක් ගන්නවා. කොහමද ගන්නෙ? control එකයි d අකුරයි press කරලා ctrl එකයි d අකුරයි press කරලා. ඊළඟට එයාව යටට ගේනවා. හැබැයි අනිත් පැත්ත හැරෙන්න ඕනේ. එහෙනම් මේ චූටි රවුම් කැල ක්ලික් කරලා මෙයාව මෙන්න මෙහෙම හරව ගන්න. හරවගෙන ගනනලා මෙතෙන් තියාගන්න. දැන් ඒ වගේම ලොකු එක්කෙනෙක් ඕන. දැන් ලොකු එක්කෙනෙක් ඕන නම් අපිට පුළුවන් මෙයාගේම ඩුප්ලිකේට් එකක් කරන් ලොකු කරගන්න. control එකයි d එකයි press කරලා ඩුප්ලිකේට් එකක් ගන්නවා. දැන් මේ වටේ තියෙන ඉරි පාවිච්චි කරලා එයාව ලොකු කරනවා. මෙන්න මේ විදිහට. ඊළඟට මෙයාගේ මහත නැට එක්කනයි ගාන්ඩම් වගේ එන්න හදාගන්න. දැන් මේ රවුම් කැල්ල නැන්නේ ඕවල් වගේ වෙලා තියෙන එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හදාගන්න. හොඳේ. ඊළඟට එයාට දෙන්න ඕන නිල් පාට වගේ පාටක්. අපි එයාට නිල් පාටක් දෙමු. මෙන්න මේ විදිහට. දැන් මෙයාව ඩුප්ලිකේට් කරලා control එකයි d අකුරයි press කරලා මෙයාගේ ඩුප්ලිකේට් එකක් හදාගෙන එයාව ගෙනව පහලට පහලට ගෙනල්ලා මෙන්න මේ විදිහට කරක් ගන්න. එකලා මෙතනින් තියාගන්න. හරි. ඔන්න ඒ කොටසත් ඉවරයි. දැන් පොඩ්ඩක් මේවනේ අර ඇදිච්ච රවුම් කැලි වගේ පේන්නේ. ඒක මවුස් එකෙන් එහෙට මෙහෙට කරලා පොඩ්ඩක් හදා ගන්න. ඒක තමන්ගේ අතේ තියෙන වැඩේ තියෙන්නේ. කවුරුත් මොකුත් කියන්නේ නැහැ ඒක. ඒක පොඩ්ඩක් ලස්සනට හදා ගන්න. දැන් මෙයාලා ගිරි පොඩ්ඩක් මහතයි. රවුම් පොඩ්ඩක් පුංචි. දැන් මගේ රවුම හරිම ලොකුයි. අපි ඒක හදාගමුකෝ. නැත්තම් හරි කැතයි ඒක. control එක බලන් දෙන්නම select කරලා control d වහන් දෙන්නගම duplicate එකක් හම්බු. ඊට පස්සේ අපිට පුළුවන් යටට ගෙනල්ලා දෙන්නම මෙන්න මෙහෙම අරව ගන්න. සර්. ඔව්ද? දෙන්නගම duplicate එකක් ඇදුවම ඒ දෙන්න වෙන් කරන්න බැරිද? පුළුවන් පුළුවන්. දැන් අපි වෙනතනක් click කරලා ආයෙ මේනවා click කරොත් එයා තනියෙන් select වෙනවා. ආයෙ control එක ඔබාගෙන තමයි දෙන්නම select කරගන්නවා. ඒ දෙන්න ඇත්තම shape දෙකක් අර duplicate එක හැදෙද්දි එකපාර හදලා දෙනවා. හරි මුතේ ඔන්න අපි ඒකත් හදා ගත්තා. දැන් තව ලස්සන වැඩක් තියෙනවා. මේ ලස්සන ලස්සන රවුම් දාලා තියෙනවා. අපි බලමු මේ වගේ රවුම් හදාගන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම ඉන්සර්ට් එකට ඇවිල්ලා අපි ඇඳ ගන්න ඕනේ චූටි රවුමක්. දැන් මේ තියෙන තැන් වල නැතුව අපේ ඉඩ තියෙන විදිහට අපි හදාගමු. හොඳේ. ඉන්සර්ට් එකට ගිහලා මම මේ විදිහට රවුමක් ඇඳ ගන්නවා. ඔයාලට නිකන් රවුම මෙහෙම ඇඳද්දොත් එහෙම මේක බිත්තරේ වගේ තැරෙනවා බලා ගන්න පුළුවන්. එහෙම බිත්තරයක් වගේ ඕනනම් හදාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
ඔයාලට හරිම රවුමක් ඕනේ නම් ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකට ඇවිල්ලා ඒ තෝරපු රවුම තෝරලා කීබෝඩ් එකේ තියෙන shift කියන බොත්තම ඔබාගෙන රවුම අඳින්. එතකොට ගාන්ට ඇඳෙනවා මේ. කොච්චර ලොකු කරත් එයාගේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. හරි මේ වගේ රවුමක් ඇඳගමු. මොකද්ද සර් බටන් එක? shift shift කියලා බොත්තමක් තියෙන්නේ. හරි සෙන්ඩ අකුරට එහා පැත්තේ වගේ ඇති. හරි. දැන් මම පොඩ්ඩක් චූටි කරගෙන මෙන්න මේ විදිහට අපි හදා ගන්න යන්නේ මෙන්න මෙයාව. මේ වගේ ලස්සන රවුමක්. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕනේ මෙයාට දෙන්න ඕනේ පාටක්. එයාට තියෙන්නේ තද දම් පාට වගේ පාටක්. අවුට්ලයින් එකක් නැති කරලා දාන්න. ඔන්න අවුට්ලයින් එක නැති කරා. දැන් ආ තද දම් නෙවෙයි තද නිල් තියෙන්නේ. මේ වගේ පාටක් නෑ ඒකත් නෙවෙයි. එහෙනම් මෝ ෆිල් කලර්ස් එකට ඇවිල්ලා ඔයාලට මෙතනින් තෝරා ගන්න පුළුවන් කැමති විදිහ පාට. හරි මම හිතනවා ඒක සමාන නැති කියලා අරකට. ඔව් සමානයි. ඊළඟට පුතේ දැන් එයාගේ වටේට පොඩි තියෙනවානේ මේ මොකක්ද ඒකට කියන්නේ? ග්ලෝ එකක්. ෂැඩෝ එක. ඔව් ෂැඩෝ එකකට වඩා මේක දැන් අපි කියන්නේ මේ දිලිසිලා වගේ එයාගෙන් එළියට එන එළිය වගේ එකක් නෙපේන්නේ. कल्पना कर මේ shape fill එක දෙනකොට පුතේ මෙන්න මෙයාව මෙයාගේ පාටත් එක්ක transparent එකක් තමයි දෙන්නේ. දැන් macOS එකේ අපිට ඒකට අවස්ථාවක් තියෙනවා transparency කියන එක මෙතනින් මේ දේ control කරන්න පුළුවන්. නේ? ඒක ඇත්තම ලස්සනට හදන්න පුළුවන් macOS එකේ. හැබැයි Windows එකේ මට මතක විදිහට මේ transparency කියන එක පෙන්වන්නේ නැහැ. සර් මගේ පෙන්. ඔයගේ තියෙනවා transparency කියලා. ඔව් සර්. හරි. එහෙම තියෙන කට්ටිය මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. හන්දද? shape එක ක්ලික් කරලා shape fill එකට ඇවිල්ලා sorry shape fill එක නෙමෙයි මේ shape effect කියලා තියෙන්නේ. එතන මේ කැමති එකක් ඉස්සරහට ගිහිල්ලා අන්තිමට තියෙන option එක තෝරන්න. shadow option නැත්තම් reflection option glow option ඒ වගේ option එකක් ක්ලික් කරපු ගමන් මෙන්න මේ format shape කියන panel එක අපිට ගන්න පුළුවන්. මේ panel එකේ මේ තින්ත bucket icon එක ක්ලික් කරාම තමයි තියෙනවනම් ඔයාලගේ transparency කියන එක තියෙන්නේ. එතනින් මෙහෙම වැඩි කරලා එයාගේ transparent ගතිය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ විනේද පේන ගතිය. ඔයාලගේ තියෙනවද ඒක? තියෙනවනම් හරි. හැමෝගෙම තියෙනවනම් හරි. එතකොට අපිට අමාරු වෙන දෙයක් නෑ transparency කියන එක පොඩ්ඩක්. 2016 වගේ excuse me sir. 2019 තියෙනවද? තියෙනවා කිව්ව කට්ටිය පොඩ්ඩක් කියන්න ඔයාලගේ version එක මොකද්ද පොතේ? 2019 සමාස 19 නේ. ඔව් උදේ 19 තියෙනවලු. ඒ ගියේ පිටේ අයපරක යනවා. ආ පොතේ දැන් මේ වගේ එකක් තිබ්බේ නැත්තම් shape එක ක්ලික් කරලා මෙතන මේ චූටි icon එකක් තියෙන shape effect icon එක. ඒ shape effect icon එක ක්ලික් කරලා ඕනම එක්කෙනෙක්ගේ මෙතන මේ list එකේ ඉන්න ඕනම එක්කෙනෙක්ගේ shadow option කියන එක හරි glow option හරි මොකක් හරි option එකක් තෝරගන්න. ඊළඟට මේ පැනල් එක ආවට පස්සේ මෙතනින් තින්ත බකට් එක ක්ලික් කරලා යටින් තියෙන ට්‍රාන්ස්පරන්සි කියලා එතනින් හදා ගන්න පුළුවන්. සර් 2013 පව පොයින්ට් එකේ තියෙනවද? ආ තියෙනවනම් මේ වැඩේ ගොඩක් ලේසියෙන් හැමෝටම කරගන්න පුළුවන්. ඊළඟට දැන් අපි ඔන්න විනේද පේන ගතියකුත් ඇඩ් කරලා අර විදියට මම ඩිසයින් එක හදාගත්තා. පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඒ වගේද කියලා. ඔව් නේද ඒ වගේ තියෙනවා. ඊළඟට හැබැයි පොඩ්ඩක් දෙන්න ලොකු වැඩි වගේ. එහෙම වුණොත් එහෙම දෙන්නම සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට ආ දැන් බලන්න මෙතන පොඩි ගැටලුවක් අපිට කවදාවත් පුතේ යටින් තියෙන ෂේප් එක ආයෙ සිලෙක්ට් කරගන්න බෑ. ඒකට හේතුව තමයි එයාට උඩින් මෙයා ඉන්නේ. දැන් අපි කොතන ක්ලික් කරත් ඇත්තම ක්ලික් වෙන්නේ උඩින් ඉන්න රවුම. ඒ වගේ වෙලාවකදී ඔයාලට පුළුවන් මේ වගේ හිස් තැනක් ක්ලික් කරගෙන මේ විදිහට අඳින්න. එහෙම අඳම එයාගේ ඒ කවර් වෙන කොටසේ ඉන්න කට්ටිය සම්පූර්ණයෙන්ම සිලෙක්ට් වෙනවා. එහෙම කරන්න පුළුවන්. ඊළඟට shift key එක ඔබාගෙන මේ දෙන්නාම චූටි කරගන්න පුළුවන්. මෙන්න මේ ඊළඟට පොඩ්ඩක් ගිහිලා මැදට තියාගන්න.
ඔව් සෙන්ඩ් බෑක් කරන්නත් පුළුවන් එහෙම ගැටලුවක් නැහැ සෙන්ඩ් බෑක් කරලා චූටි එක නා උඩට ගත්තත් හරි එහෙම කරන්නත් පුළුවන් එක එක විදිහට කරන්න පුළුවන් සර් 2016 ත් තියෙනවා හරි පුතේ හැමෝගෙම තියෙනවා නේද ඒ කියන්නේ හරි ඔන්න එක රවුමක් හදාගත්ත අපි ඒ වගේ රවුම් කිහිපයක් හදාගමු දැන් රවුම් කිහිපයක් හදද්දි ආය මේවා ඇඳෙන් දින්න ඕනේ නැහැ control එක ඔබාගෙන දෙන්නම select කළා control d ඔබලා දැන් තව දෙන්නේ හදාගත්තා යා මෙතනින් තිබ්බ. ඔහොම තියෙද්දිම තව ආයි පාරක් control d ඔබලා තවත් දෙන්නේ හදාගත්තා එයා ගැනල මෙතනින් තිබ්බ. තියලා පාට ටික වෙනස් කරගෙන යමු. මෙයාට දෙමු අපි තද රෝස පාට වගේ එකක්. ඊළඟට මෙයාව දැන් transparent එක හදලානේ තියෙන්නේ. shape fill එකක් දුන්නොත් එහෙම ඒ transparent එකත් එක්කම තමයි පාට වෙනස් වෙන්නේ. ඒකට මේ විදිහට ලස්සනට තියෙනවා. මෙයාට දෙමු කොළ පාටක් වගේ. ඒකල වටේ තියෙන එකටත් ඒ කොළ පාටම දෙනවා. හැබැයි ට්‍රාන්ස්පරන්ට් නිසා අයව මේ වගේ තමයි පේන්නේ. ඔන්න උදේ අපි ඒ කොටසත් හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි අපේ අන්තිම ඩිසයින් එක බලා ගන්න පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. හැබැයි 90%ක් විතර සමානව තියෙනවා. එතකොට PowerPoint එකේ තියෙන ඔප්ෂන් පාවිච්චි කරලා අපේ හිතේ තියෙන ඕනම ඩිසයින් එකක් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මම ඇත්තටම හිතුවේ නෑ මේ වෙලේට පැක් යයි කියලා. සමහර වෙලාවට අපි එකම දේ ආයෙ කරලා බලවන්නේ තොට කාලේ ගොඩක් ගියා. ඉතින් අපි තෝරගත්තේ අපේ දෙවෙනි ඩිසයින් එකනේ මෙන්න මේක. අපි තව පොඩ්ඩක් වැඩිපුර වෙලාවක් කරමුද පන්ති ඉවර කරන්න නැතුව? හා සර්. හැමෝම කැමතිද? පැය භාගයක් විතර තව වැඩිපුර? ඔව් සර්. මම නම් කොහොමත් ඔයාලත් එක්ක පැයක් විතර වැඩිපුර ඉන්නවනේ. හරි එහෙනම් හැමෝම ඉන්න කවුරුත් ලීව් වෙන්නේ නැතුව අපි තව පැය භාගයක් විතර කරලා දෙවෙනි එකත් ඉවර කරලා දාමු. අපි වැඩ පොඩ්ඩක් වැඩිපුර තියෙන එකක් තෝරගමු දෙවෙනි එක නැතුව. මේක හදමුද? ද හිස්ටරි කියන එක? හා සර්. ඒක හොඳයි නේ ලස්සනයි නේද? ඔව් සර්. වැඩ කැලිටියක් වැඩිපුර තියෙන එකක් හදමු. එතකොට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ කරන දේ ගණන් ගන්න එපා. ඒ මගේ වැඩක්. ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා. හරි දැන් පුතේ ඔන්න අපේ පළවෙනි ස්ලයිඩ් එක හදලා ඉවරයි. දැන් අපිට මෙයා වැඩක් නෑ. අපි ඩිලීට් කරලා දානවා. දැන් අපිට කඩේ පෙන්වන්න බලා අපි තනියෙන් හදුවා වගේ කොහෙන්වත් බලන්න නෙමෙයි හදුවේ කියලා බොරුවට පෙන්වන්න. හිතලා හදුවේ කියලා පෙන්වන්න තියෙනවා. ඊළඟට අපි අලුත් ස්ලයිඩ් එකක් ගන්න. කොහොමද අලුත් ස්ලයිඩ් එකක් ගන්න? ඉන්සර්ට් එකට ගිහිල්ලා නිව් ස්ලයිඩ් ක්ලික් කරන්න පුළුවන්. නැත්තම් හෝම් එකේ තිබුණොත් නිව් ස්ලයිඩ් කියලා ඒකත් ක්ලික් කරන්න. දැන් වින්ඩෝස් එකේ මට අතර මතක නෑ තිබ්බද කියලා. තියෙනවා නම් ක්ලික් කරන්න. නැත්තම් මේ ස්ලයිඩ් එක උඩ ක්ලික් කරලා කීබෝඩ් එකේ තියෙන එන්ටර් කියන කී එක ප්‍රෙස් කරන්න. එතකොට අලුත් ස්ලයිඩ් එකක් හම්බ වෙනවා. හම්බෙච්ච එක මම මුලින්ම කරන්න ඕනේ මේ PowerPoint එකෙන් අපිට ටයිප් කරන්න කියලා දීලා තියෙන text box දෙක ගහලා පන්නම එලවලා දාන්න ඕනේ. අපිට වැඩක් නැහැ ඒක. ඔන්න එලවලා දැම්. ඊළඟට මම copy කරන්න design එක පොඩ්ඩක් පැත්තකින් තියා ගන්නවා. දැන් ඔයාලගේ phone එකේ වගේ නම් තියෙන්නේ. phone එකෙන් බලාගෙන මෙතන හදන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. දැන් මේ මගේ පහසුවට තමයි මෙයා මෙතනින් තියාගත්තේ. සර් ඔය මේ රූප දෙක එවනවද group එකට? ඕනේද? හරි දාන්න. හා සර්. හරි එහෙනම් මම රූප දෙක දානවා. හැමෝම මේ විදිහටම නැතුව වුණත් කමන්නේ නැහැ. ඔයාලා අතින් එකතු කරත් කමන්නේ නැහැ කැලි බැලි. ලස්සනට ඩිසයින් එකක් හදලා හැමෝම group එකට දාන්න. හරිද? හා අපිට කැමති දෙකක් වුණත් කමක් නැහැ නේද? හරි එහෙම හදන්න නෑ. ඔයාලා පන්තියේ ඉන්නා හොඳ කපටි ළමයි දෙතුන් දෙනෙක්. ඉන්ටර්නෙට් එකෙන් අරන් අවයිද දන්නේ නෑ. නෑ එහෙනම් මේකම හදන්න. එතකොට මම බලා ගන්න පුළුවන් මේ කොහොමද කියලා කට්ටිය. හා සර්. ඒව තමයි සර් ගන්න බැරි. ආ මේ මේ අර ට්‍රාන්ස්පරන්ට් කියන එක නෑනේ. ඔව් සර්. ආ ඒක තමයි. එහෙම ට්‍රාන්ස්පරන්ට් කියන එක තිබ්බේ නැත්නම් ඔයාට සිද්ධ වෙනවා මේ ඒක ඇත්තටම හදා ගන්න අමාරු දෙයක් පොදි. මේ වගේ පාටක් ඉතින් සිලෙක්ට් කරලා ගන්න අමාරුයි. එහෙම වුණොත් ඔයාට කරන්න වෙන්නේ මේකෙම ලා පාටක් වගේ දාලා මොකක් හරි කරගන්න තමයි වෙන්නේ. හැබැයි ඉතින් මෙච්චර ලස්සනට පේන්නේ නම් නෑ. නෑ සර් ඒක නෙමෙයි සර්. අර එහෙනම් පිටිපස්සේ දින සර් මේ අර රවුමට ගිහිල්ලා වගේ. පිටිපස්සේ රවුමට ගිහිල්ලා. මේකද? ආ මේකද?
මේකම මේ ඔයිසර් ලස්සන්න තැඹිලි පාටින් එහෙම අරගෙන තියෙන්නේ මෙන්න මේකනේ ඔව් සර් ඔව් මේක හදන්න ඕනේ බෑ සර් ආ ග්‍රේඩියන්ට් කියන එක දැනත්තේ ඒ කියන්නේ මේ shape format එකට ගිහිල්ලා මේ shape fill එක gradient කියලා එකක් පෙන්වන්නේ නැද්ද පොඩක් කියන සර් ආයි කියනවා සර් ඉතින් બોලේ ඒකෙන් නැහැදේ එහෙම ගන්න බෑ සර් මගේ එකේ තියෙන නිකන් එක නිකන් එකක් කියනකට තේරෙන්නේ නැහැ දැන් gradient එක ඉස්සරහට ගියාම මේ වගේ set එකක් තියෙනවනේ නේ මේ පාට නෙවෙයි වෙන මොනවා හරි පාටකින් තියෙනවනේ පොඩක් ඉන්නක සර් මේ කොටු කොටු නැද්ද මොනවා හරි පාටකින් මේ පාටම නැතුනට කමක් නැහැ සර් අපි දැන් සර් නිකන් විදිය තියෙනවා සර් ඔව් ඔයා මුලින්ම කරන්න ඕනේ නිකන් විදිහෙන් ඔයා කැමති විදිහට තෝරගන්න දැන් බලන්න මේ රවුම වටේට කළු වෙලා තියෙනවා පැත්තකින් තියෙනවා උඩින් තියෙනවා යටින් තියෙනවා ඒ වගේ තියෙනවනේ ඉස්සල්ලාම කැමති එකක් තෝරගන්න කැමති එක තෝරගෙන ආයෙත් පාරක් shape fill එකේ gradient එකට ඇවිල්ලා excuse me sir කරන්නේ නැහැ ඉස්සරහට ආපු ගමන් මේක එනවනේ යටින් දින more gradient click කරපුවාම අපි මෙච්චරලා කතා කරපු window එක තියෙනවා එතනින් ඔයාලට පාට දෙක මාරු කරගන්න පුළුවන් excuse me sir ඔව්ද දැන් සර් අපි සර් දැන් හදන්න යන එක සර් තියන්නේ පළවෙනි ස්ලයිඩ් එකේ යටින් නෙමෙයිද සර් ඔය ස්ලයිඩ් එක ආ නෑ 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 ඒ ඔයාලට පෙන්නපු ෆොටෝ එකේ ඒ විදිහට තිබ්බට මේ තියෙන්නේ මේ ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ටෙම්ප්ලේට් එක. ඒක ඇතුලේ අන්තර්ගතයේ තමයි අපිට මේ දාලා තියෙන්නේ. ඒතකොට ඇත්තටම පවර්පොයින්ට් එකේ මේව හදනකොට හදන්න ඕනේ වෙන වෙනම ස්ලයිඩ් වල. එතකොට සර් අපි මේ ප්‍රසන්ටේෂන් එක විදිහට පෙන්වද්දී ඔක හදාගත්තා කියන විදිහට. ඔයා කියන්නේ දැන් මේ ෆොටෝ එකේ විදිහටමද? මෙහෙම 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 මෙහෙම. ඔව් සර්. දැන් මෙහෙමනේ පොතේ ප්‍රසන්ටේෂන් එක පෙන්වද්දී කවදාවත් මේ විදිහට පෙන්වන්නේ නැහැ. ප්‍රසන්ටේෂන් එක කියන්නේ ඉදිරිපත් කිරීමනේ. එතකොට මේ තියෙන දේවල් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා පැහැදිලි වෙන්න. දැන් මේ වගේ පෙන්වුවොත් එහෙම අකුරු කියවන්න එහෙම බෑනේ. එතකොට ප්‍රසන්ටේෂන් හදනකොට තනි තනි ස්ලයිඩ් වලට තමයි ගන්න ඕනේ. දැන් ඔක්කොම ටික එක සයිඩ් එකක් ඇතුළේ හැදුවොත් එහෙම අකුරු චූටි වෙනවා. ෆොටෝ ටික චූටි වෙනවා. ඒ වගේ හදන්නේ නැහැ කවදාවත්. ඒ නිසා මේ වෙන වෙනම තමයි හදාගන්න. ඔකේ සර්. සර් ඉන්සර්ට් එකේ මූවි ඇන්ඩ් සවුන්ඩ්ස් කියලා තියෙන අන්නේ බටන් එක මොකක්ද සර්? ඉන්සර්ට් එකේ තියෙන මූවි ඇන්ඩ් සවුන්ඩ් එකෙන් කරන්නේ වීඩියෝ ක්ලිප් එකක් හරි ඔඩියෝ ක්ලිප් එකක් හරි එකතු කරගන්න එක. දැන් මගේ තියෙන වීඩියෝ කියලා ඒ ක්ලික් කරගත්තට පස්සේ කම්පියුටර් එකේ තියෙන වීඩියෝ එකක් හරි නැත්නම් අර පවර් පොයින්ට් එකෙම දෙන වීඩියෝ හරි ඔන්ලයින් වීඩියෝ ඒවා එකතු කරගන්න පුළුවන්. ඒක දැන් බ්‍රවුස් කියන එකෙන් ගිහලා ඔයාගේ කම්පියුටරේ සේව් කරලා තියෙන වීඩියෝ ෆයිල් එක දාගන්න පුළුවන්. සර් එතකොට අපි මේ ප්‍රසන්ටේෂන් එකක් හදලා ඔව් කියන්න. එතකොට සර් කොහොමද සර් අපේ ප්‍රසන්ටේෂන් එකේ වීඩියෝ එකක් විදියට අපි පෙන්වන්නේ දැන් ආ ඒක ඒක මම ක්ලාස් එකද වගේ ඔව් ඒක මම පෙන්වන්න තව අපි මේ ඇතුලේ තියෙන කැලරි බැලරි ටික ඉගෙන ගන්න ප්‍රසන්ටේෂන් එකක් විතර මේක ප්‍රසන්ට් කරන්න කොහොමද කියලාත් මම කියලා දෙනවා ඒ කලබල වෙන්න එපා හරි පොතේ දැන් මේකේ තියෙන දේවල් ටික ඉස්සෙල්ලාම බලා ගන්න ඕනේ බලන්න හැඩතල ටිකක් තියෙනවා ඉරි කැලරි ටිකක් තියෙනවා ඉලක්කම් දාලා තියෙනවා අකුරු තියෙනවා උඩින් ද හිස්ටරි කියලා තියෙනවා තිත් ටිකක් තමයි පැහැදිලිත් නැහැ මේ ෆොටෝ එක කමක් නැහැ අපිට පේන විදියට බලමු මේ හදමු. ආ තව මේ වගේ කෑල්ලකුත් දාලා දෙන අපිට ඒ කෑල්ල පළවෙනි ස්ලයිඩ් එකෙන් කොපි කරගෙන ඉන්නත් පුළුවන්. අපි මුලින්ම එතනින් පටන් ගමු එහෙනම්. මම පොඩ්ඩක් පියාගෙන මේ විදිහට මෙන්න මේ කෑල්ල අපි මේ ස්ලයිඩ් එකේ තියෙන එක්කෙනෙක්ව අරගෙනම ඒතරට අපිට ලේසිනේ. මේ දෙන්නව සිලෙක්ට් කරලා Ctrl C ගහලා නැත්තම් රයිට් ක්ලික් කරලා කොපි කරලා මේ ස්ලයිඩ් එකට ඇවිල්ලා රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න පුළුවන්. ඒතර මේ වගේ ලොකුවට තමයි එන්නේ. ඒක පොඩ්ඩක් මේ විදිහට චූටි කරගෙන ගැලපෙන විදිහකට චූටි කරගෙන ස්ලයිඩ් එකේ තියාගන්න පුළුවන්. සම්පූර්ණයෙන් ඇහැට පේන විදිහට තමයි ඉතින් තමන්ගේ ඇහැට පේන විදිහට හදාගන්නයි තියෙන්නේ ඉතුරු වැඩ ටික. ඒතර මට කියලා දෙන්නත් බෑ දැන් පොඩ්ඩක් උඩට කරන්න පොඩ්ඩක් යටට කරන්න කියලා. වාට ඇහැට පේනවනේ. ලස්සනයිද නැද්ද කියලා. ඒ විදිහට හදාගන්න. හරි මම ওই විදිහට තියාගන්නවා. තියලා මොකද කරන්නේ වැඩි කැලරි ටික කපනවා. කපන්නේ කොහමද ඉන්සර්ට් එකට ගිහලා ෂේප් එකක් අරගෙන වැඩි කැලරි ටික වහන්න ඕනේ මුලින්ම. මෙන්න මෙහෙම වැඩි කැලරි ටික වහනවා. ඔන්න වැහුවා. වහලා
ඒෂේප් එකයි කොන්ට්‍රෝල් බටන් එක ඔබන ඒෂේප් එකයි යට තියෙන ෂේප් දෙකයි මේ විදිහට තෝරගන්න ඔක්කොම ටික තෝරගෙන මෙන්න හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක කරපු ගමන් මේගොල්ලෝගේ පාට නැති වෙනවා කරන්න දෙයක් නැහැ අපි කරමු මර්ජ් ෂේප් එකට ඇවිල්ලා ෆ්‍රැග්මන්ට් කියන එක ක්ලික් කරා දැන් මේගොල්ලෝ කෑලි කෑලි කෑලිවලට වෙන් වෙලා තියෙනවා ඊට පස්සේ අනවශ්‍ය කෑලි ටික මේ විදිහට ඩිලීට් කරලා දාන්න පුළුවන් මේ ආයෙපා මේ ආයෙපා මේ ආයෙපා මේ ආයෙපා මේ ආයෙපා මෙයත් එපා මේ චූටි කෑල්ලත් එපා ඒක විදියට හරියට පෙන්වන්නකෝ ඊටසේ ඒකසේ පාට ටික තියෙන විදියට සයික කරන්න බැහැ හරි ඒක තමයි දැන් පෙන්වන්නේ මේක විදියට දැන් අපිට මේවට වෙන වෙනම පාට දෙන්න වෙනවා දැන් අමාරු වෙන වැඩේ ඒ නිසා ඔයාලා ওই වැඩේ කොහොම කරන්න එපා මුලින්ම මේ වගේ එකක් හදා ගන්න ෂේප් වලින් හදලා පුතේ මේ දෙන්නම සිලෙක්ට් කරගන්නවා සාමාන්‍ය විදිහටම කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන ඔබාගෙන මොකද කරන්නේ රයිට් ක්ලික් කරලා කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන නෙමෙයි සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා කොපි කරගන්න කොපි කරලා ඩිලීට් කරලා දාන්න ඩිලීට් කරාට පස්සේ ඔයාලගේ රයිට් ක්ලික් එකේ පේස්ට් එක යටින් ඇති චූටි ෆොටෝ එක වගේ අයිකන් එකක් දැන් මගේ Mac OS එක නිසා මේකේ තියෙන පේස්ට් ස්පෙෂල් කියලා. ඔයාලගේ පේස්ට් එක යටින් ඇති චූටි ෆොටෝ එකක් වගේ අයිකන් එකක්. තියෙනව නේද? ඔව් සර් තියෙන. එනවා සර්. මෙන්න මේ තියෙන අයිකන් එක මේ තියෙන්නේ මේ වගේ එකක් තියෙනවා නේද පේස්ට් එකට යටින් නැද්ද තියෙනවා සර් තියෙනවනේ ඔසාර වගේ එකක් එනවා අන්න හරි ඒක තමයි ක්ලික් කරන්නේ දැන් Mac OS එක පොඩ්ඩක් වෙනස ඒ නිසා මම පේස්ට් ස්පෙෂල් එකට ගිහිල්ලා තමයි ඒක फोटो ගන්න ඔයාලා නිකම්ම ක්ලික් කරලා ඒ ෆොටෝ අයිකන් එක ක්ලික් කරන්න එතකොට එනවා නැත්තම් මේ උඩ තියෙන්නේ හෝම් එකේ පේස්ට් කියලා ඒක ඉතන චූටි ඉතලේ ක්ලික් කරලා පේස්ට් ඇස් පික්චර් කියන එක දීලා මේ වගේම ගන්න පුළුවන් දැන් පුතේ ඇත්තටම මේ තියෙන්නේ ඉමේජ් එකක් දැන් මෙයාව අපිට වෙන් වෙන් වශයෙන් ක්ලික් කරන්න බෑ සම්පූර්ණයෙන්ම මෙයාව තමයි සිලෙක්ට් කරගන්න වෙන්නේ මේ විදිහට දැන් මෙයා ටිකක් ලොකු කරලා මෙන්න මේ විදිහට කැමති තැනකින් තියලා මේ ෆොටෝ එක උඩ ක්ලික් කරගෙන ඉන්නකොට අපිට අලුත් ටැබ් එකක් හම්බෙලා තියෙනවා පිච්චර් ෆෝමැට් කියලා. මේ පිච්චර් ෆෝමැට් කියන එක ක්ලික් කරලා එයාගේ තියෙනවා ක්‍රොප් කියන. ඒ ක්‍රොප් එකෙන් අනවශ්‍ය කැලි මේ විදිහට කපලා දාන්න පුළුවන්. ඔන්න කැපුවා. කපලා වෙන කොහරි ක්ලික් කරපු ගමන් ඒ ටික විතරක් ඉතුරු වෙනවා. ඒ දර එක හදා ගන්න පුළුවන්. හරි. ඉතුරු ටික අපි හදාගෙන යමු. දැන් මේ පිච් එක කපපු එක ගැන වැඩි ගොඩක් කලබල වෙන්න යන්න එපා. අපි ඉස්සරහට පිච්චර්ස් එක වැඩ කරනකොට ඔයිට ගොඩක් හම්බ වෙනවා. දැන් මේක පුංචි වැඩක් නේ මේ ස්ලයිඩ් එකේ හැටියට. අපිට දැන් ගොඩක් වැඩ කරන් දෙන ෂේප් එක. එතකොට මේ දේවල් ටික බලාගෙන යමු. හරි. පිළිවෙලට හදාගෙන යමු. උඩින්ම දිනවා ද හිස්ටරි කියලා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඉන්සර්ට් එකට ගිහිල්ලා Xbox එකක් අරගෙන මෙතන ඇඳ ගන්නවා Xbox එක. ටයිප් කර ගන්නවා ඊළඟට ද හිස්ටරි කියලා. එන්න මේ විදියට ඊළඟට එයාගේ යටින් තවත් චූටි අකුරු වර්ගයක් තියෙන මොනවද කියලා නම් පේන්නේ නැහැ අපි තවත් text box එකක් අරගෙන යටින් අඳගමු මේකේ මොනවා හරි ටිකක් මෙහෙම type කරගමු type කරලා උතේ මෙයා ටිකක් ලොකු කරනවා මෙයා ටිකක් පොඩි කරනවා එහෙනම් මෙයාව select කරලා අකුරු ටික අපිට පුළුවන් home එකට ඇවිල්ලා මෙන්න මේ විදියට අකුරු ටික චුට්ටක් ලොකු කරගන්න ඊළඟට එයාගේ අකුරු වල පාටක් තියෙන කළු නෙවෙයි ටිකක් තද අළු වගේ පාටක්. අපි ඒ වගේ පාටකුත් දෙමු. දීලා එයාගේ අකුරු ටික වරන් පොඩ්ඩක් අර හතරස් අකුරු හතරස් නු කියන එකෙන් අදහස් කරන අග්ගස්ත වල ටික රවුම් වෙලා නැහැනේ. ඒකට අපිට Arial Black කියන ෆොන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ කම්පියුටර් තියෙන වෙන ෆොන්ට් එකක් පාවිච්චි කරත් කමක් නැහැ. ඊටසේ යටින් දෙන චූටි අකුරු ටික. එයාව මෙන්න මේ විදිහට තියාගමු. එයාගේ පාට මෙයාට වඩා ටිකක් ලා පාටට තියෙනවා. එහෙනම් කලර්ස් වලට ගිහිල්ලා ටිකක් ලා පාටක් තෝරලා දෙනවා යාට. ආ දැන් හරි. දැන් එයාගේ යටින් ලස්සන තිත් ටිකක් දාලා තියෙනවා. තිත් තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා. එහෙමනම් මුලින්ම කරන්න ඕනේ ඉන්සර්ට් එකට ගිහිල්ලා
shape එකේ තියෙන චූටි රවුමක් අරගෙන slide එකත් හොඳට zoom කරගන්න ඕනේ. මොකද චූටි රවුමක් නැඳින්න යන්නේ. එතකොට අපිට ලේසි. දැන් මෙතන චූටි රවුමක් අඳගන්න. මෙන්න මේ විදිහට. එතකොට හොඳ හරියට තියෙන රවුමක් අඳගන්න නම් මොකද කරන්න ඕනේ? Shift කියන බොත්තම ඔබා ගන්න ඕනේ. Shape එකට ඇවිල්ලා රවුම click කරලා Shift කියන බොත්තම ඔබාගෙන චූටි රවුමක් මේ විදිහට අඳගන්න. අඳලා පුතේ මෙයාගේ ඩුප්ලිකේට් පහක් හදාගන්න එපේ. හතරක් හදාගන්න මෙතන. රවුම් පහක් තියෙනවනේ. එහෙනම් control button එක ඔබාගෙන තව එක්කෙනෙක් හදාගන්න. එයාගේ ඉන්න මෙහෙම තියෙනවා. තව එක්කෙනෙක් හදාගන්න. දැන් දෙවෙනි එක්කනාගෙන නම් PowerPoint එක දාන්න අපි මේ කෙලින් තියන්න තමයි යන්නේ කියලා හරියටම හදලා දෙනවා. තව දෙන්නෙක් මේ විදිහට හදාගන්න. මට හිතෙනවා මේ කට්ටිය වඩා ලං වුණා නම් හොඳයි කියලා මේ විදිහට ලං කරගන්න. ලං කරද්දි මේගොල්ලෝ ඊතල වලින් පෙන්නවා ඒ දුර සමානයිද නැද්ද කියලා. ඒ වගේ වුණාම නතර කරගන්න පුළුවන්. හරි. ඔන්න ඒ ටිකත් හදාගෙන ඉවරයි. ටිකක් ලොකු වැඩි වගේ නේද? අපිට හැම් පුළුවන් මේ ටික ආයෙත් සිලෙක්ට් කරගෙන shift බොත්තම ඔබාගෙන තව චුට්ටක් පොඩි කරගන්න. මෙන්න මේ විදිහට. සායි කියලා දෙන්න පුළුවන් ද රවුන්ඩ් එක ගත විදිහ? රවුම් කොපි කරගන්නද control button එක බලන df රොබන් එක රවුමක් ඇඳගෙන. එතකොට එයාගේ කොපි ටිකක් ගන්න පුළුවන්. තුන් පාරක් ඇබොත් තුනක් හැදෙනවා. හරි නේද? keyboard එකේ මොකද බලන්න? keyboard එකේ තියෙන control කියන බොත්තම ctrl කියන බොත්තම ඔබාගෙන df කරමු. තව එක්කෙනෙක් හැදෙනවා එතකොට. ඒ විදිහට තුනක් හදාගන්න. හරි මත. ඊළඟට අපි ඒගොල්ලන්ට පාට දාගන්න යන්න. මම මේක පොඩ්ඩක් ළඟින් තියාගන්න මට පාට බලන්න ලේසි වෙන්න. දැන් මේ දර් zoom කරගෙන පළවෙනි එකනට කහ පාට වගේ එකක්. එහෙනම් shape format එකට ගියා මුලින්ම outline එක නැති කරා කහ පාට වගේ පාටක් දුන්නා. කහ පාට නේ sorry තැඹිලි පාට වගේ. මෙන්න මේක. දෙවෙනි එකේ අර කලින් පාවිච්චි කරපු තද රෝස පාට වගේ එක. එහෙනම් outline එක නැති කරා තද රෝස එක දුන්නා. දෙවෙනි එකනට කොළ පාටක්. Excuse me sir. ඔබද ඉවර ඊළඟට අපිට හදා ගන්න තියෙන්නේ මෙන්න මේ මැද තියෙන කොටස. මේ කොටස හදන්න අපි පිළිවෙලට යන්නේ නැතුව මුලින්ම මේ ස්ලයිඩ් එකේ මැදේ තියෙන ඉර හදාගෙන ඉමු. එතකොට අපිට වැඩේ ලේසි වෙනවා. ඉරක් හදා ගන්න නම් ටිකක් මහත් ඉරක් හදා ගන්න ඉන්සර්ට් එකට ඇවිල්ලා ෂේප් එකට ඇවිල්ලා රෙක්ටැන්ගල් එකක් තියෙකල මෙහෙම කොටුවක් අඳගන්න. ඊට පස්සේ මෙයාගේ සයිස් එක අපිට පිළිවෙලට හදා ගන්න පුළුවන්. ඔයාලා පළවෙනියෙන් අඳිද්දිම හරි මේක අඳින්න ඕනේ නැහැ. නිකන් කොටුවක් ඉස්සර ඇඳගෙන පස්සේ ඉස්සර මේ සයිස් වෙනස් කරන්න. එතකොට ලේසි. කොට කරගන්න පුළුවන්. ඝනකම පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් ස්ලයිඩ් එක zoom කරලා. මෙන්න මේ විදිහට. හරි. පොඩ්ඩක් පහලට ගියේ. හරි. ඊට පස්සේ මෙයාගේ කලර් එක පොඩ්ඩක් කළුත් එක්ක වගේනේ කළුත් නෙවෙයි නේද? තද අලු පාටක් වගේ තියෙන. ඔක්කොටම කලින් outline එක නැති කරගන්න. ඊළඟ shape fill එකට ඇවිල්ලා මේ වගේ පාටක් දෙනවා. ඔන්න හරි. ඊළඟට බලන්න මේක කෑලි 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 වලට වෙන් කරලා තියෙනවා. 1 2 3 4 5කට වෙන් කරලා තියෙනවා. අපිට ඒ වගේ වෙලාවකදී පුළුවන් ලේසි වැඩක් තමයි තවත් කොටුවක් මේ විදිහට අඳගන්න එක. මෙන්න මෙහෙම. හරිද? මේ විදිහට අඳගෙන මේ වගේ 5 දිනක් දාගත්තා නම් කෑලි 5කට වෙන් කරා වගේ අපිට ඇහැට පෙනෙන හදා ගන්න පුළුවන් නේ. මම මේ විදිහට තව එක්කෙනෙක්ව දා ගන්න. සෝරි. මේ විදිහට තව එක්කෙනෙක්ව තියා ගන්න. තව එක්කෙනෙක්ව තියා ගන්න. 1 2 3 4. තව එක්කෙනෙක්ව තියා ගන්න. හරි. දැන් පොතේ මේ ටික මෙහෙම තියාගෙන මෙන්න මේ කෑලි වල පාට සුදු පාට කරා නම් එහෙම අපිට හොයන්න පුළුවන් ද මේ තනීරක් නෙවේ නැත්නම් මේ ඉරි හත ඉරි පහක්ද තනීරක්ද කියන එක හොයන්න පුළුවන් සුදු පාට කරොත් මේගොල්ලෝ පසුබිමත් සුදු පාටයි. එතකොට අපිට ඒක ඇහැට පේන්නේ මුලින්ම no outline දීලා මේගොල්ලෝ සුදු කරගන්න. දැක්කද? ඒක කෙටි ක්‍රමයක් නැත්නම් ඔයාලට මේ වගේ ඉරි කැලි පහක් අරගෙන පොඩි පොඩි ඉරි කැලි පහක් අරගෙන පහ තියා ගන්නත් පුළුවන්. Taman කැමති විදිහක් කරන්න. ඒවට කිසිම ගැටලුවක් නැහැ. Taman ට ඒවට නිදහස තියෙනවා. ඔබද? සර් මැදින් ඉඳලා කවපාර කියන්නේ මොකද මට ඒක හරියට බැරි.
මැදින් ඉරක් ගැහුවේ නෑ අපි කොටු ටිකක් ඇඳගෙන කොටු ටික සුදු කරා ආ මේ මේ ඉරද අලු පාට ඉරද ආ අලු පාට ඉරත් පුතේ ඉන්සර්ට් එකට ගිහිල්ලා කොටුවක් අරගෙන මෙහෙම ඇඳගෙන එයා පොඩ්ඩක් පොඩි කරා එහෙම තමයි කැන්දි මේ ඒගල පාට වෙනස් කරා ආ ඔකේ සර් දැන් හරි ඊළඟට මේ උඩින් දාගත්ත කෑලි ටික අපි සුදු කරාට පස්සේ අපිට අතරම් හොයන්න බෑනේ ඉරි කෑලි මේ ටිකක්ද තියෙන්නේ නැත්තම් වෙන වෙනම ගත්තෝ අලු පාට ඉරි කෑලිද කියලා ඒ හින්දා අපි මෙහෙම කරලා දානවා හරි දැන් ඔහම තමයි තියෙන්නේ සයිස් පොඩ්ඩක් වෙනස් වෙයි ගණන් ගන්න එපා අපි අමතර පෑ භාගයක් ගත්ත හින්දා ඉක්මනට කරගෙන යමු ඊළඟට පුතේ 1 2 3 4 5ක් තියෙනවා රවුම් දැන් හොඳට කල්පනා කරලා බලුවොත් එහෙම ඔය පහ අඳින්න ඕනේ නැහැ මොකද මේ තියෙන පහම එතනක් තියෙන්නේ හොඳට බලන්න මේ පාට ටිකම තමයි. එහෙනම් මොකද කරන්නේ? මේ පහේ ඩුප්ලිකේට් එකක් හදාගන්න. මේ පහම සේව් කරලා Ctrl D ගහන්න. එතකොට මේ වගේ හැදෙනවනේ. ඊට පස්සේ Shift එක ඔබාගෙන ටිකක් ලොකු කරගන්න. මෙන්න මේ විදිහට. ඊළඟට මෙයාව ගෙනියලා මෙතනින් තියනවා. මෙයාව ගෙනියලා මෙතනින් තියනවා. මෙයාව ගෙනියලා මෙතනින් තියාගත්තා. මෙයාව මෙතනින් තිබ්බා. මෙයාව මෙතනින් තිබ්බා. තව එක්කෙනෙක් හදාගෙන මෙයාව මෙතනින් තියාගත්තා. දැන් පොඩ්ඩක් පොඩි කරගමු මේ ලොකු වැඩි. මෙන්න මේ ගන්න වගේ ගමුකෝ. එතකොට ලස්සනට පේනවා. හරි. නැත්තම් ඔයාලට අලුත් අලුත් රතු රවුම් ඇඳ ගන්නත් පුළුවන්. මම ඉතින් අර කම්මැලිකමට උඩ තිබ්බ රවුම් ටිකම කොපි කරලා ගත්තා. ඔයාලටත් එහෙම කරන්න පුළුවන්. එහෙම කරා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ රවුම් ටික ඇඳෙත් ඔයානේ එහෙම ගැටලුවක් නැහැ ඉතින්. හරි. මෙයාටත් අපි වෙන පාටක් දෙමුකෝ. හරි එහෙම ගත්තී. ඔන්න පුතේ අපි ඒ කොටසත් හදාගෙන ඉවරයි. දැන් ඔයාලට පැහැදිලි නේද කරපු වැඩේ? ඉරක් ඇඳ ගත්තා, සුදු පාට කෑලි ටිකක් දාලා ඒ ටික වෙන් වුණා වගේ පෙන්න ගත්තා, උඩින් රවුම් ටිකක් දාගත්තා. හරි ලේසි. ඊළඟට පළවෙනි ඉරට පළවෙනි රවුමට උඩින් මේ වගේ ෂේප් එකක් තියෙන එක කොටුවක් නෙවෙයි වටේ රවුම් එකක්. එතකොට අපිට පුළුවන් ඉන්සර්ට් එකට ගිහිල්ලා ඒ වගේ ෂේප් එකක් හොයාගන්න. රවුම් කරන්නේ ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකට ගිහිල්ලා තෝරගන්න ඕනේ රෙක්ටැන්ගල් එකක් හැබැයි රවුන්ඩඩ් රෙක්ටැන්ගල් එක නිකන් රෙක්ටැන්ගල් එක නෙවෙයි රවුන්ඩඩ් රෙක්ටැන්ගල් කියන එක ඒක තෝරගෙන නිකන්ම ඇඳගන්න ඉස්සෙල්ලා ඇඳලා පස්සේ චූටි කහපාට කොටුවක් මෙතන තියෙනවා මේ ඒකට ක්ලික් කරලා ඒකේ රවුම් ගතිය අඩු වැඩි කරන්න පුළුවන් හරි දැන් මෙයාව පොඩ්ඩක් පොඩි කරලා හදා ගන්නවා මට ගැළපෙන විදිහට මගේ වැඩේට එන්න මෙහෙම දැන් අපි ගිහිල්ලා බලමු ඒ වගේ ඉන්නව නේද 1 2 3 4 5 දෙනෙක් එහෙනම් 5 දෙනෙක් හදා ගන්න පළවෙනි පාරම ඒ 5 දෙනෙක් හදනකොට මේගොල්ලොන්ට කරන පොදු දේවල් ටික ඉස්සලා කරලා හිටියනම් හොඳයි අපි සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ අවුට්ලයින් එක අයින් කරනවානේ එහෙනම් කලින්ම මම මෙයාගේ අවුට්ලයින් එක අයින් කරගන්න ඊළඟට මේක ඩුප්ලිකේට් කරාම ඒගොල්ලොන්ගෙත් අවුට්ලයින් නැතුව තමයි හැදෙන්නේ හරි 1 යා තියනවා මෙතන ඔබද කියන්න අවුට්ලයින් එක අයින් ගන්න මොකක් කරලා ලේසි ක්‍රමයක් නැද්ද? ලේසි ක්‍රමයක් නැහනේ ෂෝට්කට් එකක් නැහැ. මේ ක්ලික් කරන්න ඕනේ. ඊමේ නද ඩවුන්ලෝඩ් කරා. ඊළඟට තව එකක් හදා ගන්න ඩුප්ලිකේට් එකක් යව මෙතෙන් තියාගන්න. මේ සයිස් පොඩ්ඩක් වෙනස් පොතේ ගණන් ගන්න එපා. හදනකොට පිළිවෙලට හදා ගන්න ඒක හරියනවා එතකොට. තව එකක් හදා ගන්නවා ඩුප්ලිකේට් එකක් Ctrl එකයි D කරපුව එක මෙතෙන් තියාගන්න. තව එකක් හදා ගන්නවා ඒක මෙතෙන් තියාගන්න. තව එකක් හදාගෙන ඒක මෙතෙන් තියාගන්න. හරි දැන් ඔහොමනේ තියෙන්නේ දැන් මේගොල්ලෝ පාට දෙන්න ඕනේ මේ රවුමේ පාට තමයි යාටත් දෙන්නේ මේ බලන්න ඩිසයින් එකෙත් එහෙමනේ තියෙන්නේ හරි එහෙමනම් මෙයාට මේ පාට මෙයාට කහ පාට වගේ එකක් තැඹිලි පාට වගේ මෙයාට රෝස පාට වගේ එකක් මෙයාට ලයිට් ග්‍රීන් වගේ කලර් එකක් මෙයාට ඩාර්ක් ග්‍රීන් එකක් මෙයාට ඩාර්ක් බ්ලූ එකක් ඒක නෙවෙයි මේක හරි දැන් ඔන්න ඒ ටික හදාගෙන ඉවරයි ලස්සනයි නේද කැතද ලස්සන නහරි ඊළඟට
තව පොඩි වැඩ ටිකක් තියෙනවා බලන්න මේ හැමෝගෙම උඩට හරි යටට හරි ඉරක් ඇවිල්ලා තියෙනවා සර් පළවෙනි එකට වඩා සානිත්‍ය වලස සයිස් එක චුට්ටක් අඩු අඩුයි නේද ඔබට ඒකට හේතුව මේ මගේ පළවෙනි ඉර පොඩ්ඩක් දිගයි ඒ නිසා මම දිගට ගත්තේ මේ ඒක ඔයාලා හදද්දි ලස්සනට හදන්න ඈ සර් ඉතින් අපි ඒකේ දිග වචනයක් ටයිප් කරමුකොට සර් මොකේද ඒ දිග වැඩි රූල් එක ඔව් එහෙම කරන්න පුළුවන් දැන් කොහොමවත් මෙතන තියෙන වචන අපිට පේන්නේ නැහැ නේ අපි නිකන් අකුරු ටිකක් ටයිප් කරගමු හරි දැන් පුතේ අකුරු ටයිප් කරද්දී අපි මෙච්චර වෙලාගෙන ගත්තා මේ ටෙක්ස්ට් බොක්ස් එකක් දාලා තමයි ටයිප් කරන්න කියලා හැබැයි මේ වගේ ෂේප් එකක් උඩ අකුරු ටයිප් කරද්දී අපිට ටෙක්ස්ට් බොක්ස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ෂේප් එක ඇතුළෙම ටයිප් කරන්න පුළුවන් නිකම්ම ෂේප් එක උඩ ක්ලික් කරලා අකුරු ටික ටයිප් කරන්න ඇති එතන ටයිප් වෙනවා හරි මේ හැමෝටම අපි ටයිප් කරගමු මෙන්න මෙහෙම ඔන්න ටයිප් කරගත්තා. මේ වැඩෙත් ඉවරයි. ඊළඟට බලන්න තියෙන දේවල්. මෙන්න මේකට උඩින් 0.1 කියලා ටයිප් කරලා තියෙනවා. දැන් ඒකට අපිට ටෙක්ස්ට් බොක්ස් එකක් ඕනේ. ඉන්සර්ට් එකට ගියා. ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන මෙතන ඇඳගෙන 0.1 කියලා ටයිප් කරලා ෆොන්ට් එකේ සයිස් එක ගොඩක් වැඩි කරගන්න ඕනේ. එහෙනම් හෝම් එකට ඇවිල්ලා මෙන්න මේ A අකුර ක්ලික් කරලා ගොඩක් වැඩි කරගන්නවා. කළා මෙහෙම තියාගන්න. ඊළඟට ෆොන්ට් එක පොඩ්ඩක් මාරු කරගන්න. ඝනකම ෆොන්ට් එකකට මෙන්න මේ වගේ. අන්න එක්කන ඒ විදිහටම වගේ ආවා ඊට පස්සේ එයාගේ පාටත් මේ රවුමේ පාටම වෙන්න ඕනේ දැන් ඩිසයින් එකේ තියෙන්නේ එහෙම එතකොට අපිට පුළුවන් ඒ පාටම තෝරගන්න ආ සෝරි මේ මොකද්ද තෝරගන්නේ ෂේප් නෙවෙයිනේ හෝම් එකේ ෆොන්ට් කලර් එක මෙන්න මේක ඒ වගේ පස් දෙනෙකුත් දාගන්න ඕනේ එහෙනම් මොකද කරන්නේ මෙයාගේ ඩුප්ලිකේට් පහක් හදාගන්න අන්න දෙක කළා අනිත් එක්කන මෙතෙන් excuse me sir අවුද අපිට සර් ඔය ඉමේජ් එකේ දිස ඔය අකුරු හැම් පැහැදිලි නැති වෙලා වගේයිද ආ මේකද ඔව් සර් මේක නම් පුතේ මං ගාව ඕක තමයි තියෙන්නේ එතකොට සර් අපිට ඔය වගේ මොකක් හරි අකුරු ටිකක් ටයිප් කරලා තමයි ඔව් කමන්නේ මට ඔයාලගේ අකුරු හරියට ටයිප් කරාද කියලා මේ බලා ගන්න ඕනේ මට බලා ගන්න ඕනේ මේ කියලා දීපු වැඩ ටික පුළුවන්ද කියලා අකුරු වැරදුනට කමන්නේ නැහැනේ හරි දැන් මේගොල්ලෝ 1 2 3 4 කියලා වෙනස් කරගමු. මෙයා 2. එක මැකුවා 2 ගැහුවා. මෙයාගේ එක මැකුවා 3 කියලා ගැහුවා. මෙයාගේ එක මැකුවා 4 කියලා ගැහුවා. මෙයාගේ එක මැකුවා 5 කියලා ගැහුවා. මෙයාගේ එක මැකුවා 6 කියලා ගැහුවා. දැන් ෆොන්ට් කලර්ස් වෙනස් වෙන්න ඕනේ. මෙයා වෙන්න ඕනේ මොකද්ද? තැඹිලි පාට වගේ. එහෙනම් ඔන්න තැඹිලි පාට තෝරගමු. මෙයා මොකද්ද? තද රෝස වගේ. එයාට ඒක දුන්නා. දැන් මම මේ එකින් එක කියන්න නැතුව කරන්නේ. දැන් ඔයාලා දන්නවනේ ෆොන්ට් කලර් එහෙම මාරු කරන්නේ කොහොමද කියලා ඒකයි ඈ. හරි. මෙයාට ලයිට් ග්‍රීන් කලර් එකක්. මෙයාට ඩාර්ක් ග්‍රීන් කලර් එකක්. හරි. මෙයාට සාමාන්‍ය නිල් පාටක්. Excuse me sir. ඔබද? ඔය ටික සර් ඔක්කොම සිලෙක්ට් කළා සර් අපිට කැමති කැමති පාට දෙන්න බෑද සර්? ආ එතකොට බෑ. ඔයා ඔක්කොටම එක පාටක් නම් දෙන්නේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා කරන්න පුළුවන්. दूर वेटिंग මම ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකට ඇවිල්ලා මේ ලයින් එක පාවිච්චි කරන්න පුළුවන් මම හරියම අකමැති එකක් තමයි ලයින් එක. ඕක මොකද අපිට කැමති විදියට හදාගන්න හරිය අමාරුයි. එහෙනම් මම තමයි ෂේප් තමයි පාවිච්චි කරන්නේ. රෙක්ටැන්ගල් තමයි පාවිච්චි කරන්නේ ඉරක් ඇඳ ගන්න උනත්. මම නම් කියන්නේ ඔයාලත් එහෙම කරන්න. ඒක හොඳයි. මම මේ විදියට ෂේප් එකක් ඇඳගෙන එයා චූටි කරගන්න. සර්. ඔබද? සර් මේ අර සර් අර දැන් කොටු වෙන්දනේ පාට පාටින් රවුම් එකට උඩේ. ඔව්. සර් ඒක ටයිප් කරන්න බැහැ සර්. නිකම්ම ඒක උඩ ක්ලික් කරලා කීබෝඩ් එකේ අකුරු ගහන දුම ටයිප් වෙන්නේ නැද්ද? නෑ සර්. ඒක උඩ රයිට් ක්ලික් කරලා බලන්න එඩිට් ටෙක්ස්ට් කියලා තියෙනවද කියලා? මෙන්න මේ වගේ. ඔව් සර්. හරි එඩිට් ටෙක්ස්ට් කියන එක ක්ලික් කරලා පුළුවන් නේද? පුළුවන් සර්. හරි එහෙම කරගන්න. අනිත් කට්ටියත් එහෙම ගැටලුවක් තිබුණොත් ඒ විදිහට කරන්න.
හරි මම ඔන්න එක ඉරක් හදාගත්තා ඊළඟට පුතේ බලන්න මේ හැමෝගෙම එකම පාටනේ තියෙන්නේ එහෙනම් අපි ඔක්කොටම කලින් ඒ අවශ්‍ය විදිහට මේව හදාගෙන ඉමු එතකොට අපිට එකපාරම කොපි ටිකක් ගන්න පුළුවන් අවුට්ලයින් එක නැති කරා නෝ අවුට්ලයින් දීලා ඊට පස්සේ අලු පාටක් එකක් දෙනවා දැන් මොකද කරන්නේ මේව ඩුප්ලිකේට් කරනවා කොමාන්ඩ් බටන් එකත් එක්ක D අකුරු ප්‍රෙස් කරලා නැත්නම් කන්ට්‍රෝල් බටන් එකත් එක්ක D අකුරු ප්‍රෙස් කරලා ඔන්න මෙතෙන් ඩෙක් කෙනෙක්ව දැම්මා තව එක්කෙනෙක් ඩුප්ලිකේට් කළා මෙතෙන්ට දාගත්තා තව එක්කෙනෙක් ඩුප්ලිකේට් හදා මේ එක එක තැන් වලින් මතුවේ ඒක ගණන් ගන්න එපා ඔයාලගෙත් එහෙමයි තැන් තැන් වලින් මතුවේ ඇද්දගෙන ඇවිල්ලා අදාළ තැනින් තියාගන්න තව එකක් දාගත්තා තව එකක් මෙහෙමද යටින් දාගත්තා තවත් එකක් මෙතෙන්ට දාගත්තා බලන්න හරි ලේසි මේ පවර් පොයින්ට් කියන සොෆ්ට්වෙයා එක මේක මේ මේක උනත් ගොඩක් සංකීර්ණ ඩිසයින් එකක් වගේ දැක්කනේ හදපු ලේසි ෂේප් දාලා පාට වෙනස් කරාම මේ අපිට අවශ්‍ය එක හැදෙනවා නිකම් ඊළඟට 2019 2020 කියලා අවුරුදු ටිකක් තියෙන්නේ මම එනං ඉන්සර්ට් ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් ගිහිල්ලා මෙතන 2019 කියලා ටයිප් කරගන්න ටයිප් කරලා අපිට මෙයාව සෙන්ටර් කරගන්නත් පුළුවන් ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ එහෙමත් කර හැකි ඒකත් එක විදිහක් මේ ලස්සන කරගන්න නැත්තම් අතින් ඇදගෙන ඇවිල්ලා මැදින් තියාගන්නත් පුළුවන් ඉතින් ෆොන්ට් සයිස් එක චුට්ටක් වැඩි කරනවා ඊට පස්සේ ෆොන්ට් එකත් මම මාරු කරගන්නවා මේ වගේ එකට ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන ෆොන්ට් එක පාවිච්චි කරන්න ඒක කමක් නැහැ ඊළඟට එයාගේ පාටත් අලු පාටක් වගේ එකක් නේ තියෙන්නේ ඒකත් මේ විදිහට දාගන්න දැන් මොකද කරන්නේ මෙයාගේ ඩුප්ලිකේට් හදන්න එතකොට අපිට ලේසි මේ ඩුප්ලිකේට් එක මෙතනින් ගිහින් තිබ්බා මේ ඩුප්ලිකේට් එක මෙතනින් ගිහිල්ලා තිබ්බා මේ ඩුප්ලිකේට් එක අපි මෙතනින් ගිහිල්ලා තිබ්බා මේ ඩුප්ලිකේට් එක මෙතනින් තියාගත්තා මේ ඩුප්ලිකේට් එක මෙතනින් තියාගත්තා දැන් වෙනස් කරමු මේක 2020 මේක 2021 excuse me sir ඔබ දෙක යන මේ ඔය රවුම් වෙන පාට වලින් දැම්මර ගමන් නැද්ද සර් ඔයා කැමති පාටක් දාන්න හා thank you sir excuse me sir අවදේ ඇසේ ඔය රවුම් ඇතුළේ සර් තියන්නේ එක එක අර මේ හැඩතල වගේ වස ඒව කොහොමද දාන්නේ ඔව් අපි ඒක දාමු දැන් මේ මම දැකපු දෙයක් තමයි ඉරි ටික අපි දාලා තියෙනවා දිග වැඩි ගොඩාක් ඈත කට්ටි ඉන්නේ ඒ හින්දා මේ ඉරි ටික ඔක්කොම මාක් කරගෙන zoom කරගන්න zoom කරගෙන ගොඩක් කොට කරගන්න හරි ඔක්කොම මාක් කරපු නිසා එක්කෙනෙක් කොට කරද්දි හැමෝම කොට වෙනවා දැක්කද හරි ඊළඟට මේ 2020යි මේ අවුරුදු ටික ගණන්ලා එයාට ළඟින් තියාගන්න මෙන්න මෙහෙම මේ ඉරි ටිකයි අවුරුදු ටිකයි ඔක්කොම ටික සිලෙක්ට් කරලා පොඩ්ඩක් උඩට තල්ලු කරා කීබෝඩ් එකේ තියෙන බොත්තම් වලින් ලේසින් කරගන්න පුළුවන් හරි මම පොතේ ඒකත් හරි ඊළඟට අපි මේ වගේ මැදට අයිකන් ටිකක් දාගන්නයි යන්නේ සර් ඔබදේ සර් මට ආයි ටයිප් කරන්න වෙනසයි අංක 4 වගේ එළියේ නික මට තේරුන්නේ නැහැ මොකද අංක 4 සර් දැන් ඔය 1 2 3 4 කියලා ලියලා තියෙනවා සර් ඒක ටයිප් කරන්න මට ටෙක්ස්ට් බොක්ස් එකක් දාගන්න ඉන්සර්ට් ගියා ටෙක්ස්ට් බොක්ස් එකක් අඳගත්තා හරි සර් තැන්ක් මේ වර්ඩ් එකේ වගේ හිතිතිති තැන් වල නිකන් ටයිප් කරන්න බෑ අනිවාර්යෙන්ම ටෙක්ස්ට් බොක්ස් එකක් දාලා තමයි ටයිප් කරන්න ඕනේ. ඒ වර්ඩ් එකේ තමයි පුළුවන්. ආ කවුරුත් කියවේ නැහැ නේද මම මෙතන වැරද්දක් කරලා. ඉලක්කම උඩින් තියෙන්නේ. මං ඒත් බලුවා මොකක්ද අවුල කියලා. හරි ඉලක්කම් ටික ගණන්ලා මේ හරින් තියාගමු මෙන්න මේ. සර්. ඔව්ද? සර් මේ ඉලක්කම් අර උඩ තියෙන ඉලක්කම් එකට යටින් තියෙන අර රෙක්ටැන්ගල් එකට යටින් තියෙන අකුරු ටික ටයිප් කරන්න ඕනේ නැද්ද? ආ එහෙම එකක් තියෙනවා නේ. මම දැක්කේ නෑනේ. හරි. එහෙනම් අපි එකක් ටයිප් කරගමු. එහෙනම් මේ කට්ටිය පොඩ්ඩ උඩට උස්ස ගන්න එනවා. මෙන්න මෙහෙම. ආවම කරලා එකක් ටයිප් කරමු. ඉන්සර්ට් ගියා ටෙක්ස්ට් බොක්ස් එකක් අඳා. මෙහෙම ගොඩාක් ටයිප් කරගත්තා. ගොඩක් ටයිප් කරලා ඔක්කොම ටික සිලෙක්ට් කරලා මේගොල්ලෝ චූටි කරගන්න. අපි සර් මේ ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳලා සර් ඒවස මේ ටයිප් කරද්දි සර් ඒව උඩට එහෙම යන්නේ නැද්ද? උඩට යනවා කියන්නේ? අපි දැන් සර් ඔය අතින් කරේ ඔය එක ඊට යටින් තියෙන ඒව උඩට හරියන්නේ
Xbox එකක් ඇඳලා type කරද්දී auto උඩට යන්නේ නැහැ. නෑ 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 එහෙම වෙන්නේ නැහැ. PowerPoint එක හැමදේම අතින් එහෙට මෙහෙට කරගන්න ඕන. මම යාගෙත් duplicate එකක් අරන් මෙතනින් තියාගන්නවා. මෙයාගෙත් එකක් මෙතනින් තියාගන්නවා. ඒ word එකේ තමයි එහෙම එයා තනියෙන් ඉඳ හදාගන්නේ. මේක එහෙම හදාගන්නේ නැහැ. දැන් මේ තුන් දෙනාම duplicate කරලා මේ යටින් තියාගමු. 2019 කියන එකේ 19 අර අවුරුදු වල යටින් අකුරු ටිකක් තියෙනවා. ආ චූටි අකුරු ටිකක් තියෙනවා නේ. හරි අපි එකක් දාගමුකෝ. මේ සර්ච් ගියා, ටෙක්ස්ට් බොක්ස් ගියා. මම ඉතින් අර චූටි අකුරු ටිකක් හින්දා ඇත්තටම මේක ටයිප් කරේ නැහැ. මේ අකුරු ටිකක් ටයිප් කරගත්තා. ඔක්කොම ටික සිලෙක්ට් කරලා චූටි කරා. ඊපස්සේ පොඩ්ඩක් ටිකක් හදාගෙන ෆොන්ට් එකේ පාටක් වෙනස් කරලා එයාව ඩුප්ලිකේට් කරලා අනිත් තැන් වලින් තියමු. මෙන්න මෙහෙම. දැන් ඔයාලා ඉස්කෝලේ වැඩකට එහෙම මේ වගේ ලස්සන එකක් හදලා පෙන්නොත් එහෙම අනිත් ළමයි බය වෙයි. හරි. සෝ ඔයසේ PowerPoint එකේ ස්ලයිඩ් එකකට සර් වෝටර්මාක් එකක් එහෙම දාන්න බෑද? දාන්න පුළුවන්. මම කියලා දෙන්නම් ඉස්සරහට. මම මේක ලස්සන ඇනිමේට් කරන විදිහත් ඔයාලට කියලා දෙන්නම්කෝ. එක ඇවිල්ලා, රවුම ඇවිල්ලා, ඊළඟට දෙක ඇවිල්ලා, තුන ඇවිල්ලා, මේ ලස්සනට යන විදිහට. හරි. දැන් අපි බලමු පොතේ මේකට අයිකන් ටිකක් දාගන්න විදිය. ඉන්සර්ට් එකේ තියෙනවා මතකද අයිකන්? අයිකන් එක ක්ලික් කරා. එතකොට ඔයාලගේ මැද කොටුවක් වගේයි, මගේ නම් පැත්තකින් එන්නේ. අපි අයිකන් නිකන් හතරක් තෝරගමු මෙතන. ප්ලේන් එකයි. සර් මේකයි. ඔබට කියන්නේ සෑ අයිකන් ටික ගන්න මේ ඉන්ටර්නෙට් ඔනෙක්ස් අයිකන් වලට ඉන්ටර්නෙට් ඕනේ ඕනේද මට මතක නෑ පුතේ ඕනේද කියලා ඔව් සර් මම පාරක් ඔෆ්ලයින් ට්‍රයි කරද්දී ඒක යන්න බැරි වුණා ආ එහෙනම් ඉන්ටර්නෙට් ඕනේ හරි මේ විදිහට මම පහක් තෝරගෙන ඉන්සර්ට් ක්ලික් කරගන්න ඔව් පුතේ අපිට බැරිද එතකොට මේ අයිකන් ඇප්පල් අයිකන් එහෙම ගන්න ඕකේ මෙතනින් ගන්න බෑ එහෙම වුණොත් ඔයාලට Google search කරලා ගන්න පුළුවන් මෙන්න මෙහෙමයි Google search කරද්දි ගන්න ඕනේ මේ විදිහටම ගන්න ඔයාලට ඕනේ Photoshop icon එක නම් Photoshop icon png කියලා ගන්න icon png png කියන්නේ විනිවිද පේන ෆොටෝ ඊළඟට ෆොටෝ එක උඩ ක්ලික් කරගත්තාම ඔයාලට පේනවද හිස් තැන් වල මෙන්න මේ වගේ කොටු 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 තියෙනවා මේ වගේ කොටු 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 තියෙන්නේ විනිවිද පේන ෆොටෝ වල. හැබැයි අපිව රවට්ටන්න මේ බොරුවට කොටු කොටු දාපු ෆොටෝ තියෙනවා. දැන් මේ ෆොටෝ එක බලන්න. ඒකේ කොටු කොටු තියෙනවනේ. කවදාවත් මෙතන මේ විදිහට චූටියට තියෙද්දි කොටු කොටු පේන එකක් තියෙනවා නම් ක්ලික් කරන්න එපා. ඒක බොරු. එතන කොටු කොටු පේන්නේ නැත්තම් දැන් බලන්න මෙන්න මේ අයිකන් එක. අපි තෝරගත්ත එකේ කොටු කොටු නැහනේ. එයාව ක්ලික් කරාම මෙතන තමයි කොටු කොටු තියෙන්නේ. ඒ කියන්නේ මෙයා විනිවිද පේන ෆොටෝ එක. එයාව අපිට පාවිච්චි කරන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා මෙයාව කොපි කරගත්තා. පවර් පොයින්ට් එකට ඇවිල්ලා රයිට් ක්ලික් කරලා පේස්ට් කරගත්තා. ඔයාලට මේ වගේ දාගන්නයි තියෙන කැමතිණකි. හරි. අපි එහෙනම් අයිකන් ටික ගන්න තියාගෙන මුන්න පළවෙනි අයිකන් එක මෙතනින් තිබ්බා. ලොකුවට තියෙන කමන්නේ පොඩි ගන්න. දෙවෙනි එක තිබ්බා. ඔබද? ඒවා අපිට පුළුවන් මිසර්. ඔබ දෙන්නේ කතා කරන මට එක්කෙනෙක්වත් හරියට ඇහෙන්නේ නැහැ. සර් Google search කරාම සර් චූටි චූටි අයිකන් වගේක් ආවි Photoshop icon කියලා ආවහම ආ එහෙම ආවද කො බලමු කොහෙද මේ ටිකද ඔව් සර් ඒක සර් අපිට සර් වෙනම අර මේ රවුම් වලට දාගන්න බැයිද පුළුවන් මේකම කොපි කරලා ඕක PowerPoint එකේ paste කරගන්න ඔව් පුළුවන් paste කරගන්න සම්පූර්ණ ෆොටෝ එකම ඊළඟට ඔයාලට සිද්ධ වෙනවා මේගොල්ලෝ කෑලි 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 කපන්න. පිච්ච ෆෝමැට් එකට ගිහිල්ලා crop කියන එකෙන් පළවෙනියෙන්ම එක්කෙනෙක් කපා ගන්නකො මේ විදිහට. මෙයාව කපා ගත්ත කියමුකෝ. ඔන්න දැන් එක්කෙනෙක් කපා ගත්තා. එයා පැත්තකින් තියාගන්න. ඊළඟට control එකයි d අකුරයි ගහලා මෙයාගේ duplicate එකක් අරගන්න. ආයෙත් ගිහිල්ලා crop එක click කරන්න. දැන් අපිට ලේසියෙන් මෙහෙම තල්ලු කරන අනිත් එක්කනට ගන්න පුළුවන්. දැකලා. ඔන්න දෙවෙනි එක කරා. දැන් ආයෙත් මෙයාගේ control d ගහලා duplicate එකක් හදාගත්තා crop එක click කරා මෙහෙම ඇදගෙන ගියා අනිත් එක්කන ගාවට
දැන් එයාව තියාගත්ත. දැන් මේ කට්ටිය මේ වෙන වෙනම ඉන්නවා. එයා මදා ගන්න පුළුවන්. හ. ඕ. උදා අපිට පුළුවන් නැත ඕනම PNG නැතුව ඕනම icon නැ www remove.bg කියලා සයිට් එකක් තියෙනවා ඒකද? ඔව් සර් ඒකෙන් පුළුවන් නේ ඕනම ඒකෙන් පසුබිම් මයින් කර ගන්නත් පුළුවන්. දැක්කනේ පන්තේ කතා කරනකොට අපිට අදහස් ගන්න පුළුවන්. දැන් මෙයාව රයිට් ක්ලික් කරලා කොපි කරලා remove.bg කියන සයිට් එක remove.bg.com නෙවෙයි .bg. bg එකට ඇවිල්ලා නිකම්ම පේස් කරගන්න. රයිට් ක්ලික් කරා රයිට් ක්ලික් කරනේ sorry. control button එක බාගෙන v අකුර ඔබපුවාම මෙතෙන්ද ඒ ෆොටෝ එක එනවා. අපි කොපි කරගත්ත එක මෙතෙන්ද එනවා. එතකොට මෙයා අපිට පසුබිම් අයින් කරලා දෙනවා මෙන්න මේ විදිහට. නිකන් හරි අයින් වෙච්ච පසුබිම් අපිට අවශ්‍ය කොටසකුත් අයින් වෙලා තියෙනවා. දැන් බලන්න මේ pr එක අයින් වෙලානේ අපිට අවශ්‍ය කොටසක් නේ. එහෙම වුණොත් එහෙම මේ edit කියන icon එක click කරලා මෙතන තියෙන erase and restore කියන එක click කරලා restore එක දීලා ඒ අවශ්‍ය කොටස උඩින් අන්දම මේ ටික මතු වෙනවා. සේ වෙබ්සයිට් එකේ නම කියන්න පුළුවන්. remove.bg මන්සර් ඒ වෙබ්සයිට් මෙතන ඩවුන්ලෝඩ් කරගන්න මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ එක ෆොටෝෂොප් එකට දාගන්න තමයි තියෙන්නේ. හරි අපි මේක ඉවර කරමු. අමතර වෙලාවක් නෑ අරන් දෙන්නේ. හරි දැන් මේගොල්ලොන්ගේ අයිකන් සුදු පාට වෙන්න ඕනේ. එහෙනම් අයිකන් ටික ඔක්කොම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගත්තා. ග්‍රැෆික් ඔප්ෂන් කියන එක තමයි දැන් යන්න ඕනේ. ග්‍රැෆික් ඔප්ෂන්. ග්‍රැෆික් ඔප්ෂන් එකට ගිහිල්ලා ග්‍රැෆික් ෆිල් එක සුදු පාට දෙනවා. සුදු පාට දීලා දැන් ඔක්කොම සිලෙක්ට් කරලානේ කොහොමද තියෙන්නේ? චුට්ටක් පොඩි කරගන්න රවුම ඇතුලට ගාන දෙන විදිහට. එන්න මෙහෙම. Excuse me sir. ඔව් පුතේ. සර් මම එකක් හැදුවා ඒක හරිද කියලා බලන්න පුළුවන් සර්. ඔයා මට දාන්න මේ Telegram group එකට අපේ. බලමු. ඔයා ලැප් එකකින් නම් කනෙක්ට් වෙලා ඉන්නේ පාඩම ඉවර කරාම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරා. සර් මම කැම් එකෙන් පෙන්නනවා සර්. හරි එහෙනම් පුතේ මේ ටික ඉවර කරාට පස්සේ මම බලන්න. ඕකේ සර්. හරි දැන් බලන්න අපි ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරගත්ත එක අපිම අතින් හදාගත්තා. ඒ විදිහටම නිකන් හිතන්න ඔයාලා ඉස්කෝලේ වැඩකට මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන ගියොත් ඇත්තටම ඔයාලගේ මැඩම්ලත් බය වෙයි. මේ කොහොමද හැදුවේ කියලා. දැන් ගොඩක් වෙලාවට ප්‍රසන්ටේෂන් කියපු ගමන් අපිට අර සුදු පාට පසුබිමක් දාලා කැත කළු අකුරු ටිකක් දාලා තඩි අකුරු දාලා කැත ෆොටෝ දාලා ඇත්තටම එහෙමනේ පෙන්නද අපේ කැම්පස් එකෙත් එහෙමයි. ඒ ප්‍රසන්ටේෂන් දැක්කම මේ පාඩම නතර කරන්න හිතෙනවා. කැතයි. ඉතින් මේ වගේ ලස්සන ප්‍රසන්ටේෂන් එකක් හරි ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඇත්තටම අමාරු නෑනේ. ෂේප් ටිකක් දැම්මා. පාට ටික වෙනස් කරා. එහෙට මෙහෙට දැම්මා. ඉඩ හදාගත්තා. ඉතින් හරි ලේසියෙන් හදා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට අද chance එක දුන්නා කැමති එකක් තෝරගන්න කියලා. ඔයාලා තෝරගත්ත එක තමයි මම හැදුවේ. තව තියෙනවා ඉතුරු වෙච්ච ඩිසයින් මේ වගේවා තියෙනවා. අපි තව දවස් දෙකක් තුනක් එක එක ඒවා හදමු. මේ වගේවා තියෙනවා. මෙහෙම ඒවා තියෙනවා. හරි මං ගෲප් එකට දාන්නම් මේ වගේවා තියෙනවා. නැත්නම් ඔයාලට පුළුවන් මේ Google එකට ගිහිල්ලා Google image search එකේ ගහන්න PowerPoint template කියලා නේ. PowerPoint template කියලා ගහපුවාම මම මෙතන search කළා තමයි photo ටික ගත්තරම ගත්තේ. මේ එක එක ඒවා තියෙනවා. මේ වගේ ලස්සන ඒවා තියෙනවා. ඉතින් මේ වගේ එකක් බලාගෙන හදන්න. දැන් මේ වගේ බලාගෙන 10ක් 15ක් හැදුවට පස්සේ Tamanට තනියෙන් හදන්න ඕන තරම් අදහස් වෙනවා. ඒකයි මම මේ බලාගෙන හදන්නේ. එතකොට Tamanට තනියෙන් හදන්න අදහස් වෙනවා. දැන් ඊළඟ පාර ඔයා තනියෙන් ප්‍රසන්ටේෂන් එකක් හදද්දි ඔයාට අදහසක් එනවා මෙහෙම දැම්ම නම් හොඳයි. ලස්සනයි කියලා දන්නවනේ දැන්. ඉතින් ඒකට තමයි අපි ඩිසයින් ඉගෙන ගන්නකොට මුලින්ම කරන්න ඕනේ ඩිසයින් කොපි කරන්න ඉගෙන ගන්න. ඩිසයින් කොපි කරගෙන ඉගෙන ගත්තට පස්සේ තමන්ගේ ඔළුවේ ඩිසයින් ලොකු ප්‍රමාණයක් ඉතුරු මේ සේව් වෙලා තියෙනවා තමන්ගේ ඔළුවේ. ඊළඟට තමන්ගේ තනියෙන් වැඩක් කරන්න යද්දි අර කරපු වැඩ ඔක්කොගෙම එකතු කරගත ලස්සන ලස්සන දේවල් ටික එකතු කරලා ඔයාගේ මේක හදන්න පුළුවන්. හරි එහෙනම් පුතේ ඔන්න අපි අද මේක තමයි හදලා ඉවර කරේ PowerPoint කියන software එකෙන්. තව දවසක් දෙකක් අපි මේ වගේ එකිනෙකට වෙනස් දේවල් ගොඩක් හදමු. අර කිසිම මම ඔයාලගේ ඔබද නේද සර්? මොකද්ද? මෙතන සර් 1 2 3 4 5 කියලා විතරයි සර් තියෙන්නේ. මේක සර් 6ක් කියලා තියෙනවා. මං වරද්දලා 6ක් දාගෙන ඒ හින්දා 6ක්ම හැදුවා. ඒකයි. මේ සර් ගිනුම සක්‍රිය නැද්ද කියන එක. ඔව්. හරි. ඒක අපි බලමු. දැන් පුතේ ඔන්න ඕක තමයි අද දවසේ අපි කරේ. එතකොට ඔයාලත් මට Google එකේ සර්ච් කරලා නෙවෙයි මම ඔයාලට දාන්නම් group එකට ෆොටෝ දෙකක්. ඒ ෆොටෝ දෙක විදිහටම
මේකම දාන්නම්කෝ මේක ෆොටෝ එකක් විදිහට දාන්නම් ඔයාලා මේ විදිහටම හදන්න ඕනේ මේ විදිහට කියන්නේ මේ පාටම නෙවෙයි වෙන අකුරු දැන් ඔයාලට කැමති නම් ඇත්ත දෙයක් ගැන හදන්න පුළුවන් මොනවා හරි ජනගහනය ගැන වෙන්න පුළුවන් ලංකාවේ මොනවා හරි ඇත්ත දෙයක් ගැන හදන්න පුළුවන් නැත්නම් ඉතින් නිකන් අරුඩක් ටයිප් කරලා කමක් නැහැ මට බලා ගන්න ඕනේ ඔයාලට මේ වැඩ ටික පුළුවන් ද කියලා විතරයි අකුරු හරිද කියලා නෙවෙයි ඒ නිසා අකුරු ගැන හිතන්න එපා ඉංග්‍රීසි ග්‍රැමර් ගැන හිතන්නත් එපා නිකන් ටයිප් කරලා මට මේ වැඩේ ලස්සන කරලා මම හන්නේ වන්න ඕනිද ඔබදේ මම ඔයාලට ගෲප් එකට එවන එක හදලා එවන්න මම තාම තීරණය කළා නැහැ මේකමද වෙන එකක්ද කියලා මම ගෲප් එකට දාන්න එතකොට ඒක බලලා හදලා එවන්න मेसेज कर මම වට මැසේජ් එකක් දාන්න මම දැක්කවා දාලා තියෙනවා මතක නැහැ කියලා මම වට දාන්නම් ඒක සර් ඔව් පුතේ අර සර් කියන්නේ ඉස්සරහම ඈත ඉඳන් ඇහෙන්නේ කියලා ඔව් ඒ මයික් එක දිනලා තියෙන කැමරාව සර් මම කැමරාව පැත්තකින් තියලා එන්නේ වෙනදා වීඩියෝ එකක් ගන්න දැන් නැහැ නේ සර් ආ ඒක තමයි මේ වෙබ් කැම් එකේ ඉන්නේ මයික් එක තියෙන්නේ නේද ඔව් සර් නෝ ආ තාම චුට්ටක් ඈතින් හැබැයි ඇහෙන්නේ සර් ඔව් කියන්න මේ अरे सर मांगी हुई अरे वाट्सएप पे बैग डे शेयर करने तो मत कीरा मांगे को हरा गया था सर वाट्सएप पे बैग डे अरे मांगो आठ की वेब पे कक दागे ना अनित फोन ने डालने के लिए कहने थे ना वो यहाँ नहीं थे मैं वो यहाँ हाथ दिने थे मांगे का क्यों हुई नहीं सर ये ना मुकद्दर मटर प्रश्न माता का नहीं हरी डम हाँ ඔව් දැන් සර් ඒකේ ෂෙයා කරන්න විදියක් නැහැ නේ සේව් කරපු ඒවා ඒ බැරි පුළුවන් ඉතින් නිකන් ඇදලා දාන්න පුළුවන් නැත්නම් අර චූටි මේ පින් අයිකන් එකේම පුළුවන් එතන තියෙන අර චූටි ඇටච් කියලා අයිකන් එක ඒකෙන් පුළුවන් ඒකෙන් පුළුවන් සර් දැන් ආ ඒක තමයි ඒක තමයි ඒකෙන් පුළුවන් ඒකෙන් පුළුවන් ඒක හොඳයි ඔයා තනියෙන් ක්ලික් කරලා බලලා මේ කරලා බලපුව එක හොඳයි ඇදලා දාන්න පුළුවන් මේ මොකක් හරි වෙන ප්‍රශ්නයක් ඇති එහෙමනම් හරි වද එතකොට එහෙනම් අපි අදට පාඩම නවත්තමු අර ප්‍රශ්න තියෙන කට්ටිය විතරක් ඉතුරු වෙන්න මම ඔයාලගේ ගෲප් එකට දාන්නම් හදන්න ඕනේ මොකද්ද කියලා දැන් මේක නම් මම ඔයාලට හදන්න කියන්නේ නැහැ එකපාරම පොඩ්ඩක් වැඩ කෑලි වැඩි වගේ නේ මම මේක හදන්න කියන්න දැන් මේක ගොඩක් සංකීර්ණ වගේ පේනවනට ඇත්තම සරලයි ඉන්නේ ටෙක්ස්ට් බොක්ස් තියෙන්නේ ෂේප් තියෙන්නේ දැන් මේක පොඩ්ඩක් අර ගොඩක් සෙන්ඩු බැක් කරා ඒ වගේ වැඩ ගොඩක් කරපු නිසා මම ඔයාලට මෙන්න මේක මේකේ ෆොටෝ එකක් දාන්නම් එතකොට ඔයාලා මේක හදන්න මෙන්න මේ කෑල්ල මේ කෑල්ල ඉතින් අපි මෙතන ඉගෙන ගන්නනේ කොහොමද හදාගත්තේ කියලා මේකම වෙන්න ඕනේ නැහැ. ඔයාලට ලස්සනයි කියලා හිතන දෙයක් දාන්න. මොකද ප්‍රසන්ටේෂන් එකක් හදද්දී අපි බලන්න ඕනේ ලස්සන. ඇහැට බලන් ඉන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. මේකක් දාන්නකෝ. නිකන් ඉන්නලාට හදන්න. හරිද මන් දාන්න. මන් ඔයාලා ඔක්කොමලා එව්වට පස්සේ මේකේ මේ PowerPoint ෆයිල් එකත් ඔයාලට දෙනවා. එතකොට ඔයාලට PowerPoint එකෙන්ම ඕපන් කරලා මේක බලන්න පුළුවන්. හැබැයි ඔක්කොම ඉවර කරාට පස්සේ දෙන්නේ නැත්තම් මේ කට්ටිය මේකම එවයි මට. සර්. ඔබදේ. සර්, ඔහම මේ රවුම මැදට පින්තූරය ගත්තේ කොහොමද සර්? ආ ඔබදේ රවුම මැදට පින්තූර ගත්තේ මේ PowerPoint එකේ තියෙන insert එකේ icons කියලා. ඒ icon වලින් තමයි මම ඔය මේ icon 6 තෝරගත්තේ මේ තියෙන්නේ. මේ මම අහන්නමයි හිටියේ දැන් මට මෙහෙම උගන්වන්නක හරි පහසුයි මැක් එක ඇතුලේම PowerPoint එක දාගෙන ඒක ඔයාලට ගැටලුවක්ද වෙනස්ද ගොඩක් නෑ සර් වෙනසක් ලොකු එකක් නෑ මම මෙහෙම කරන්නේ නෑ සර් මට නෑ සර් අගෙන මේ ඒක ඇතුලේ ආයෙත් PowerPoint ඕපන් කරගෙන කරද්දි ස්ලෝත් වෙනවා මටත් අමාරුයි මැෂින් එකත් අමාරුයි ඔහොම කරන්නත් නෑ සර් එහෙම මේ ඔයාලට ලොකු වෙනසක් තියෙන තැනක් ආපු ගමන් මම Windows එකේ කරන විදිය පෙන්නන්න. එතකොට හරිනේ නේද? හ්ම්. හරි. එහෙනම් මොකද්ද? සර් රූප ටික ගන්න කොහොමද? Insert එකට ගිහිල්ලා icons කියන එක ක්ලික් කරන්න. හරිද? මේ වගේ එනවනේ ඊට පස්සේ ඔයාලට කැමති වට මෙහෙම හරියක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ යටින් එන Insert කියන බොත්තම ක්ලික් කරන්න. ඔයාලගේ මේ මැද කොටුවක් වගේ එන්නේ මේක. මෙහෙම එන්නේ. එන්න මේ වගේ එකක් එන්නේ ඔයාලට Windows එකේනේ. එතකොට මේ අවශ්‍ය ටික මාක් කරලා
මෙහෙම ඕන ටික මාක් කරා ඊට පස්සේ ඉන්සර්ට් කරා එහෙම ගන්න නැහැ සර් අයිකන්ස් කියලා නැද්ද නැහැ සර් එහෙනම් 2019 නෙවෙයි ඇත්තේ වගේ නේ ඔව් සර් ආ ඒක නම් ප්‍රශ්නයක් වෙනවා එහෙනම් එහෙම වුණොත් ඔයාලට පුළුවන් අයිකන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ගන්න අර අපි මේ Photoshop අයිකන් එක සර්ච් කරේ ඔව් සර් අර මේ ඊට පස්සේ අර ඉමෝජ් මේ ෆෝල්ඩර් එකට කොපි කරලා එකකින් ගන්නද ඔව් එහෙම කරන්න නැත්නම් ෆෝල්ඩර් එකට දාලා ඉන්න ඕනෙත් නෑ නිකම්ම ඉන්ටර්නෙට් එකේ තියෙන එකම රයිට් ක්ලික් කරලා කොපි කරගෙන ඇවිල්ලා මේ PowerPoint එකේ පේස්ට් කරන්න හරි මේ ෆෝල්ඩර් එකට දාන්න ඕනේ නෑ නිකම්ම මේ මෙතන මෙහෙම පේන එක කෙලින්ම කොපි කරලා ගන්න පුළුවන් නේ සර් ලේසිනේ සර් ඔව් පුතේ සර් එතකොට සර් පොඩි වීඩියෝ ගන්න කොහමද YouTube එකේ වගේ නැත්නම් Google එකෙන් හරි පොඩි වීඩියෝ වාහනේ ප්‍රසන්ටේෂන් එක ඇතුළට වීඩියෝ එකක් දාගන්න විදියද නැහැ සර් මේ මම මේ රෙකෝඩින් එක නවත්තලා ඉන්නා මොකද රෙකෝඩින් එක බලන කට්ටියට මෙච්චර දිගට ඕනේ නැහැනේ